මේ අසිරිමත් මොහොතේදී සිරසේ ෆෙම් පන්සිල් මළුවේදී ඔබට දහම් කරුණු පහදා දෙන්නට මහ රහතුන් වැඩිමක ඔස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජකීරියේ අරියඥාන ස්වාමින් වහන්සේ ඔබත් සමග සම්බන්ධ වෙනවා විශේෂයෙන්ම ඔබට මතක් කළ යුතුයි උන්වහන්සේ අගනුවරින් බැහැරව වැඩ සිටියත් ඔබ නිසාම ඔබ වෙනුවෙන් මෙම ධර්ම සාකච්ඡාව සිරස FM පන්සිල් මළුව වෙනුවෙන්ම ලබා දුන්නා පන්සිල් මළුවේ මේ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කරන දරුවන් මුණුබුරු මිනිබිරියන් සිටින දෙමාපියන්ටමයි ස්වාමින් වහන්සේ මේ කරුණ පැහැදිලි කරන්නේ ගරු ස්වාමින් වහන්ස දෙමාපියන් Tamange දරුවන් වෙනුවෙන් කරන යුතුයකම්වල සීමාව කුමක්ද අවශ්‍ය ශිල්ප ශාස්ත්‍ර කියලා දීලා ඒ දරුවා අනාගත ලෝකේ යහපත් පුරවැසියෙක් බවට පත් කරනවායි කියන කාරණේ අම්මා තාත්තාගේ යුතුයකම් ඒ දරුවා යහපත් පුරවැසියෙක් බවට පත් වුණාට පස්සේ එයාට සුදුසු විවාහයක් ආවාහ විවාහ සිද්ධ කළ දීපල පවර්ලා දීලා ඒ කටයුතු සිද්ධ කිරීම අම්මා තාත්තාගේ යුතුයකම් නමුත් බුදුරයන් වහන්සේ කොතනකවත් Tamange දරුවෝ විවාහ කරලා දුන්නාට පස්සේ අම්මා තාත්තාගෙන් දරුවන්ට වෙන්න තියෙන යුතුයකම් ගැන ප්‍රකාශ කරන්නේ නැහැ එතනින් අතර කළා එනල් Tamange දරුවෝ දීපල පවර්ලා විවාහ කරලා දුන්නාට පස්සේ බුදුරයන් වහන්සේ අම්මා තාත්තාට දරුවන් කෙරෙහි යුතුයකම් සලකන්නේ කියලා කොතනකවත් කියලා නැහැ අනිවාර්යයෙන්ම දැන් වර්තමාන සමාජයේ උතනින් ඔබට යන ඒ ඔබට යන්නේ ඒගොල්ල සම්මාදිට්ඨි අර්ථයන්ගෙන් දුර්වල නිසා ඒ නිසා කොතනකවත් බුදුරයන් වහන්සේ කියන්නේ නැහැ Tamange දරුවන් විවාහ කරලා දුන්නාට පස්සේ මුණුබුරු මිනිබිරියන් පෝෂණය කිරීම ආච්චිගේ සීයාගේ යුතුයකමක් කියලා බුදුරයන් වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ දැන් ආයිමත් දරුවෝ විවාහ කරලා දුන්නාට පස්සේ දරුවාගේ අම්මලා තාත්තලා කියන්නේ ආච්චිලා සීයලා මුණුබුරු මිනිබිරියෝ නලවන්නේ නැහැම ධර්මානුකූල නැහැ දැන් ඉතින් ඒගොල්ලෝ සියල්ලම කළානේ නේ දරුවේ කුසේ දරාගෙන හිටියා දරුවව ලෝකෙට බිහි කළා දරුවට මව් කිරි පෙව්වා දරුවව හුරතල් කළා දරුවව පාසල් එක්ක ගියා ලොකු මහත් කළා දැන් දරුවන්ට අදාළ සියලුම සංස්කාර ඒගොල්ලෝ රැස් කරගෙනයි තියෙන්නේ ආයිමත් බුදුරයන් වහන්සේ ආයිමත් මුණුබුරු මිනිබිරියන් නලවන්නේ නැන්නේ කියලා බුදුරයන් වහන්සේ කියන්නේ නැහැ එතන බුදුරජාණන් වහන්සේ අතනින් නවත්තන්නේයි ඒ නැවතීම තුල යා දක්ෂ වෙන්න ඕනේ ඊළඟ ජීවිතයට අවශ්‍ය සාධක සකස් කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ දරුවෝ හදලා වෙහෙස මාංශ වෙලා හොඳ නරක කියලා දීලා විවාහ කරවලා දැන් එතනින් නතර කරනවා අම්මා තාත්තා එතනින් දැන් දරුවන්ට වෙන්න තියෙන යුතුයකම් ඉවරයි. දැන් එතනින් එහාට මොකද්ද කරන්න තියෙන්නේ? එයාට ඊළඟ ජීවිතයට අවශ්‍ය කරන යුතුයකම් සකස් කර ගැනීම තමයි එතනින් තියෙන්නේ. ඒ නිසා දරුවෝ විවාහ කරලා දීලා ඒ කටයුතු කළාට පස්සේ දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ ජීවිතයේ ඉතිරි කාලය දරුවන් උදෙසා කැප කරලා දරුවන් උදෙසා දුකටපත් වෙනවා කියන කාරණේ නෙමෙයි අපි දරුවන්ට අදාළ දැන් සියලුම සැපයන් විඳලා තියෙන්නේ ඒ නිසා ආයිමත් මොනබුරු මිනිබිරියෝ සුවර්තල කරන්න යන එකේ තේරුමක් නැහැ අපි දන්නවා මේ සංස්කාරات අනිත්‍යයි කියලා ඒ නිසා දැන් තියෙන්නේ යාට සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙලා ඊළඟ ජීවිතයට අදාළ සංස්කාර රැස් කරගන්න එතෙන්දි දරුවනු දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම Tamange අම්මා තාත්තා Tamanව ලෝකෙට බිහි කළා මව් කිරි පෙව්වා සියලු සැප සම්පත් දුන්නා ඉහළ තලවලට ගෙනාවා ඒ ගෙනාපු අම්මාට කරන්න තියෙන සැබෑම ප්‍රතිඋපකාරය මුණුබුරු මිනිපිරිය හුරතල් කිරීම නෙමෙයි ඒ අම්මාට කරන්න තියෙන සැබෑම ප්‍රතිඋපකාරය ඊළඟ ජීවිතයේ සුගතියට අවශ්‍ය සංස්කාර රැස් කිරීමට උපකාර කිරීමයි කියන තැනට එන්නේ නමුත් මෙතනදි දරුවන්ගේ අවබෝධය හුඟක් දුර්වලයි දරුවන්ගේ අවබෝධය හුඟක් දුර්වල නිසා දරුවෝ උත්සාහ කරනවා තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ මුණුබුරු මිනිබිරියන්ට නලවන්න දීලා දරුවෝ හුරතල් කරන්න දීලා මුණුබුරු මිනිබිරියන් බලාගන්න තත්ත්වයට අම්මා තාත්තාව එතන ඇදලා දානවා. ඒ ඇදලා දැමීම නිසා වර්තමානයේ අම්මලාගෙන් 150ක්ම මැරෙන මොහොතේ මුණුබුරු මිනිබිරිය උපාදානය කරගෙන ඒ නිවසේම පරදත්ත රූප ජීවි പ്രേත പ്രേතයන් වීමේ ප්‍රවණතාවය මතුවලා තියෙනවා. මොකද දරුවන්ගේ හුරතලේ නිසා ඒ ආච්චිලගේ සීයලගේ බැඳීම වැඩි දරුවන් කෙරේ. දරුවන් දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම තමන්ගේ අම්මා තාත්තා මුණුබුරු මිනිබිරියන් කෙරේ සීමාව ඉක්මවලා උපාදානයේ ආදරේ තියෙනවා නම් සූක්ෂම ආකාරයෙන් උපක්‍රමශීලී වේ උපාදානය කඩලා දානවා. මොකද ඒ උපාදානයන් කඩලා නොදාන තාක්කල් අනිවාර්යෙන්ම අපි අම්මා තාත්තාට කරන ප්‍රධානම හතුරුකම බවටයි අපිට පත් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම දරුවන් දක්ෂ වෙන්න තමන්ගේ දෙමාපියන් තමන්ගේ විවාහ ආවාහ කටයුතු කරලා දීපල පවර්ලා තමන්ට නිදහස්ව ජීවිතේ අනාගතේ ගොඩනගා ගන්න අවස්ථාව දුන්නට පස්සේ දරුවන් දක්ෂ වෙන්න ඕනේ අම්මා තාත්තලාගේ ඉතිරි කාලය අනිවාර්යෙන්ම ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් කරලා තමන්ට උපකාරක ධර්මයන් සකස් කරගන්න උපකාර වුණා වූ අම්මා තාත්තාට කරන්න තියෙන ශ්‍රේෂ්ඨ යුතුයකම එතනින් සිද්ධ කරගන්න.
ඉතින් එහෙම සිද්ධ නොකරන තාක්කල් නෝනා අපි අපේ අම්මා තාත්තාට යුතුයකම් ඉටු නොකරන දරුවෙක් බවටයි පත් වෙන්නේ. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දරුවන් විසින් අම්මාට කළ යුතු ශ්‍රේෂ්ඨම උපකාරය තමයි සද්ධාව තුල පිහිටීම. සීලය තුල පිහිටීම. ත්‍යාගය තුල පිහිටීම. ප්‍රඥාව ධර්මයේ තුලින් ප්‍රඥාව කියන කාරණය තුල පිහිටීම. ඉතින් ඊට වඩා අම්මා තාත්තාට කරන්න යුතුයකම දරුවන්ට නැහැ. ඒ කියන්නේ එතන සද්ධාව තුල පිහිටන්න නම් සීලය තුල පිහිටන්න නම් ත්‍යාගය තුල පිහිටන්න නම් මොනබුරු මිනිබිරිය බලා ගන්න ගේ දොර බලා ගන්න මුරකාරයෙක් කියන තැනට දාලා අපිට මේක කරන්න බෑ. ඒ සෑම තැනකදීම අපි මිච්ඡා මාර්ගයක් තමයි අම්මා තාත්තාට කියලා දෙන්නේ. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අම්මා තාත්තාත් එක්ක කටයුතු කරද්දී නිරේතුරුවම දක්ෂ වෙන්න අම්මා තාත්තා නිසා දරුවන්ට බලවත් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන් නිසා අම්මා තාත්තාට බලවත් අකුසල් සිද්ධ වෙන්නේ මේ දෙආකාරෙම තියෙනවා. මේ දෙආකාරෙදිම මේ දෙගොල්ලෝ දරුවන් සහ දෙමාපියන් කටයුතු කරද්දී නිරේතුරුවම විශේෂයෙන්ම අම්මලා තාත්තලා පරික්ෂම් වෙන්න ඕනේ. උපක්‍රමශීලී වෙන්න ඕනේ. මොකද අම්මා තාත්තා නිසා දරුවන්ට ආනන්තරීය පාප කර්ම කියනවා පාප කර්ම සිද්ධ වෙන්නේ පුළුවන්. නමුත් වර්තමාන සමාජයේ දරුවෝ අම්මා තාත්තා මරනවා කියන තැනට යන්නේ නැහැ. නමුත් වර්තමානයේ දරුවෝ අම්මා තාත්තලාව මානසික මරා දානවා කියන තැනට යනවා. අකීකරුභාවය නිසා අධ්‍යාපනයේ දුර්වලභාවය නිසා වැරදි චර්යාවන් නිසා වැරදි යාළුවන් ඇසුරු කිරීම නිසා අකීකරු වීම නිසා ඒ වගේම මත් වතුර වැනි දුරාචාරයන්ට වීම නිසා අම්මලා තාත්තලා මරා නොදෙනුවත් මානසිකව මරා දාන තැනට පත් කරනවා. ඒ මානසිකව මරා දාන තැන්ට අම්මලා තාත්තලා මානසිකව දුක් වේදනා විඳින තැන්ට පත් වෙන මොහොතක් පාසා ඒ දරුවා රහතන් වහන්සේ කෙනෙක් පීඩාවට පත් කළාය කියන තැනට අදාළ සංස්කාරයන් රැස් කර. තැන්ට අදාළ සංස්කාරයන් රැස් කර. එතනදී අපි නිරේතුරුවම දෙමාපියන් වශයෙන් දක්ෂ වෙන්න ඕනේ දරුවෙක් එක්ක කටයුතු කරද්දී දෙමාපියන් නිසා දරුවාට මේ වගේ ආනන්තරීය පාප කර්ම කියන කර්මය සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණේ දකින්න. මොකද වර්තමාන දෙමාපියෝ ඒක දකින්නේ නැහැ. එනන් දෙමාපියන් නිසා දරුවන්ට නිරය කියන කාරණයට වැටෙන්න පුළුවන් කියන කාරණේ දෙමාපියන් දකින්න ඕන. දැකලා දරුවන්ට අවවාද කරද්දී දරුවන්ට මහන් මඟ පෙන්නද්දී උපක්‍රමශීලීව දරුවා තමා කෙරෙහි ද්වේෂය ඇති නොකර ගන්නා තැනට ගෙනල්ලා තමයි දරුවාට අවවාදය අපිට දෙන්න දෙන්නේ. එහෙම නැතුව අපේ තියෙනා වූ දෙමාපියන්ගේ තියෙනා වූ අකීකරුභාවයන් නැත්තම් කේන්ති ස්වභාවයන් නිසා දරුවන්ට අපි අසීමාන්තික ලෙදයට උපක්‍රමශීලී නොවන ආකාරයට දඬුවම් කරන්න එහෙම නැත්නම් අවවාද දෙන්න යාමේදී දරුවන් අනිවාර්යයෙන්ම දෙමාපියන් කෙරෙහි ද්වේෂය ඇති කරගන්නවා. ඒතොර දරුවන් දෙමාපියන් කෙරෙහි ද්වේෂය ඇති කරගන්න මොහොතක් පාසා අම්මා කෙනෙක් දරුවෙකුට කරන්න තියෙන ලොකුම හතුරුකම කරලයි එයි මේ අකුසලයට අදාළ සතර පායට අදාළ සංස්කාරයක් රැස් කළේ. නමුත් මේ අම්මා මේක දකින්නේ නැහැ. පුතා වචනයක් කිව්වොත් අම්මා ඒකට දෙකක් කියාගෙන පුතත් එක්ක ගැටෙන ස්වභාවයකට යනවා. අම්මා හිතන්නේ නැහැ දෙයියනේ පුතා මට විරුද්ධව කතා කරන වචනයක් පාසා නිරයක් නිර්මාණය කරනවා කියන කාරණේ. නිරයක් නිර්මාණය කරනවා කියන කාරණේ. ඒ වගේම දරුවා අම්මත් එක්ක වචනයක් දෙකකින් වචන වුවමාරුවක් කරනකොට දරුවා දක්ෂ නැහැ එතන වචන වුවමාරුව නතර කරගන්න. මොකද එයා දකින්නේ මම නිසා අම්මා බලවත් අකුසලයක් කරගන්නවා කියන කාරණේ දකින්න. එනිසා මේ දෙපාර්ශ්ව ගනුදෙනු කරද්දී දරුවා කියන තැනත් අම්මා තාත්තා කියන තැනත් දෙපාර්ශ්වයේ තුලම අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන්න ඕනේ මේ කුසලයේ සහ අකුසලයේ කියන කාරණේ තුල. ඒ කුසලයේ සහ අකුසලයේ කියන කාරණේ තුල අන්‍යෝන්‍ය අවබෝධයක් නොමැති නිසාම දෙපාර්ශ්වය නොදන්නා භාවය නිසා නිරේතුරුවම බලවත් අකුසල් දෙපාර්ශ්වයටම සිද්ධ කරගනිමින් තමයි ඉන්නේ. තේන්නත්. එනිසා මෙතනදී වඩාත්ම දක්ෂ වෙන්න දෙමාපියන් කියන කාරණය දෙමාපියන්ගේ ආදර්ශමත් භාවය තුල නුයි දරුවා කවදාරියේ ආදර්ශමත් භාවය ඇති කරගන්න. එනිසා අම්මා දක්ෂ වෙන්න තාත්තාත් එක්කම හැසිරීමේදී කතා කිරීමේදී එතනින් ලස්සන ආදර්ශයක් දරුවාට දෙන්න. එතකොට ඒ ආදර්ශය තුලින්ම තමයි දරුවා කවදාරි ලොකු වෙලා ඒ ආදර්ශය තුලින් දෙමාපියන්ට සලකන ගරු කරන තැනට එන්නේ. නමුත් අම්මා තාත්තාට ගරු කරන්නේ නැත්නම් අම්මා තාත්තාට සලකන්නේ නැත්නම් අම්මා තාත්තාට අකීකරු නම් දරුවා අම්මා තාත්තාට කීකරු වෙයි කියන බලාපොරොත්තු වෙන එක මෝහයක් පමණක්මයි. ඒ කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. එසා අම්මා තාත්තාගේ ආදර්ශමත් භාවය නිරේතුරුවම දරුවා අකුසලයෙන් වළක්වනවා වගේම ඒ වගේම අම්මා තාත්තාත් නැති අකුසල් කර ගැනීමෙන් අපිව වළක්වනවා. ඒ නිසා මේ දෙපාර්ශ්වයේ මේක දකින්න ඕනේ. මේක දකින්න නම් ඉතින් අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨි අර්ථයන් ජීවිතය තුළ ශක්තිමත් වෙන්න ඕනේ. ඒ සම්මා දිට්ඨි අර්ථයන් ශක්තිමත් වෙන තැනදී අපිට මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. එහෙම නැත්නම් වර්තමානයේ හුඟාක්ම අම්මලා තාත්තලා දරුවෝ විවාහ කරලා දුන්නට පස්සේ ඊළඟට යොමු වෙන්නේ මොනුබුරු මිනිබිරියන්ගේ වැඩ කටයුතු වලට.
ඒවාට යොමු වෙලා ඊට පස්සේ gederama උපාදානය කරගන්න මුණුබුරා මිනිබිරිම උපාදානය කරගන්න. ඒස සමහර අම්මලා ඉන්නවා ගෙවල් වලින් එක දවසක් රැ පිට වෙලා ඉන්න කැමති නැහැ. වන්දනා ගමනක් ගියත් රැට අනිවාර්යයෙන්ම gedett එන්න ඕනේ. gedera අතහරින්න බෑ. මුණුබුරා මතක් වෙනවා මිනිබිරි මතක් වෙනවා gedera මතක් වෙනවා දරුවෝ මතක් වෙනවා. මේක දෙමාපියන්ට බලවත්ම අනතුරක්. ඒ නිසා තමන්ගේ අම්මා තාත්තා එක රැයක් හෝ gederin එළියට බහැලා ඉන්න අකමැති නම් වහා මේ උපාදානයේ දරුවන් කඩලා දාන්න. එනත් මොකද එක රැයක් gedera අතහැරලා ඉන්න බෑ කියන්නේ gedera කෙරේ තියෙන උපාදානය වැඩි. දරුවෝ කෙරේ මුණුබුරු කෙරේ තියෙන උපාදානය වැඩි. එන්න. ඒ වැඩි භාවය කවදා හරි මිය යන වෙලාවට අනිවාර්යෙන්ම යාට සකස් වෙන්නේ gedera පිළිබඳ උපාදානයමයි. ඒ නිසා නිරතුරුවම දරුවන් දෙමාපියන් එක්ක කටයුතු කරද්දී අවංකවම දෙමාපියන්ට ආදරේ කියන්නේ අවංකම දරුවා හිතන්න ඕනේ මගේ මුණුබුරු මිනිබිරිය බලනවා කියන කාරණේ නෙමේ gedara ආරක්ෂා කරනවා කියන කාරණේ මේ මං කොහොමද මට යහපත සදලා දුන්නේ අම්මා තාත්තාට මං සුගතිය සකස් කළ දෙන්නේ කියන කාරණා. ඒ තැන ඉඳලා අම්මා තාත්තා තුල ධර්මයක් වැඩෙන දිශාව තමයි දරුවන් අම්මලා තාත්තලා අරන් යන්නේ. එනිසා කොයි වෙලාවකවත් තමන්ගේ වයෝ වෘද අම්මා තාත්තලාට නිරේතුරුවම මුණුබුරු මිනිබිරියන් ලං කරලා හුරතල් කරලා ඒගොල්ලන්ට ඒවා කිරේ උපාදානයේ සකස් කරගන්න දෙන්න එපා. ඒක ලොකුම අනතුරක්. දැන් සමහර වෙලාවට වයෝ වෘද වෙලා මරණාසන්න වෙලා අම්මා ඉන්නකොට මේ අම්මගේ ඇඳ වටන මුණුබුරු ටිකයි මිනිබිරියෝ ටිකයි ඔක්කොම වට කරගෙන දැන් ඉන්නකොට අර අම්මා මේ රූපයන් කෙරේ තව තෘෂ්ණාව ඇති කරගන්න. අපි දක්ෂ වෙන්න ඕනේ දෙමාපියන් මුණුබුරු මිනිබිරියෝ දරුවෝ කෙරේ තෘෂ්ණාව වැඩි නම් ක්‍රමානුකූලව උපක්‍රමශීලීව දරුවන්ගේ අම්මගෙන් ඈත් කරන්න. දරුවන්ගේ අම්මගෙන් බැඳීම ලෙන්ගතුකම ක්‍රමානුකූලව අයින් කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද මේ බැඳීම හරිම භයානක උපාදාන පත්‍යා භව තුෂ්ණා පත්‍යා උපාදානං කියන ධර්මතාවය තුල අම්මලා ඇති කරගන්නා වූ බලවත් අනතුරක් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම තමන්ගේ අම්මාට සලකනවා තමන්ගේ අම්මාට ගරු කරනවා කියන්නේ සද්ධාව තුල අම්මා පිහිටන්න සීලයේ තුල අම්මා පිහිටන්න ත්‍යාගයේ තුල අම්මා පිහිටන්න සද්ධර්ම ශ්‍රවණයේ තුල ප්‍රඥාව තුල අම්මා පිහිටන්න ඊට වඩා ශ්‍රේෂ්ඨ උපකාරයක් ප්‍රතිඋපකාරයක් කළ ගුණ සරිකීමක් දරුවෙක් අම්මාට කළ යුතු නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා ඔබේ රෝගී අම්මා ළඟට රෝගී තාත්තා ළඟට ගිහිල්ලා කියන්නේ අම්මගේ ඇසට අත තියලා අම්මේ මේ ඇස අනිත්‍යයි මේ අනිත්‍ය වූ ඇසට බැඳෙන්න එපා කියලා අම්මේ කියන්නේ අම්මාට කරන්නා වූ ශ්‍රේෂ්ඨ උපකාරයක් ඔබ කළා වෙනවා. අම්මේ මේ කන අනිත්‍යයි මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස අනිත්‍යයි අම්මේ මේ රූපය අනිත්‍යයි අම්මේ කියලා ඔබ දවසට පස් පාරක් ඔබේ අම්මාගේ රූපය ළඟට ගිහිල්ලා අත තියලා ඔබට කියන්න පුළුවන් නම් ඔබ මේ ලෝකේ පුතෙක් වෙලා අම්මා තාත්තාට ශ්‍රේෂ්ඨම උපකාරය කරපු දරුවෙක් වෙන්න. ඒ නිසා අම්මා තාත්තාට මුලින්ම සද්ධාව තුල සීලය තුල ත්‍යාගය තුල ශක්තිමත් කරන්න ඉන් පස්සේ නිරයතුරු ප්‍රඥාව මතුවෙන ආකාරයෙන් මෝහය දුරු වෙන ආකාරයෙන් නිරයතුරුව මේ රූපේ අනිත්‍යභාවය ගැන කියන්නේ. නිරයතුරුව මේ අසකනාසය දිව ශරීරය මනස අනිත්‍යයි අම්මේ කියන කාරණේ නිරයතුරුව කියලා දෙන්න. එයාට මෙහෙම කියන දෙයක් ඇහෙන්නේ නැත්නම් නිරයතුරුව එයාගේ ඇඳ ඉස්සරහා ලියලා එල්ලන්න කොලේක ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි අම්මේ මේ සෑම දෙයක්ම අනිත්‍යයි කියලා දකිමින් ඉන්න කියලා ඉල්ලන්න. ඒ තරම් අම්මා කෙනෙකුට කරන්න තියෙන ශ්‍රේෂ්ඨ යුතුකමක් ධර්මෙ නැහැ. ඔබේ ශ්‍රේෂ්ඨ යුතුකම කළා නම් අම්මා ඒ ශ්‍රේෂ්ඨ යුතුකම ගත්තත් නැති වුණත් ඔබ ඒ ශ්‍රේෂ්ඨ යුතුකම ඉටු කළා වූ දරුවෙක් බවට පත් වෙනවා. නමුත් වර්තමාන සමාජයේ මේ වගකීමෙන් බලවත් ආකාරයෙන් දුරස් වෙනවා. ඇයි දුරස් වෙන්නේ? පුතාලගේ දුවලගේ වරදක් නෙමේ සම්මාදිට්ඨියේ දුර්වලභාවය නිසා. ඒ නිසා තමන්ගේ වයෝවෘද අම්මා තාත්තලාට නිරයතුරුවම මේ නිත්‍ය සංඥාමයි දෙන්නේ. තමන්ගේ මුණුබුරු මිනිපිරිය වට කරගෙන පුතාල දූල වට කරගෙන ආච්චිට සීයාට ලස්සනට නාවල කරලා ලස්සන සාරියක් අඳලා ඔන්න ෆොටෝ අරගෙන ෆොටෝ එක ගිහිල්ලා පෙන්නනවා අම්මේ බලන්න අම්මා කොච්චර නම් ලස්සනද කියලා. මොකද්ද මේ පෙන්වන්නේ? රූපේ නිත්‍යභාවය. නිරයතුරුවම රූපේ නිත්‍යභාවයේ වැඩෙන දේ තමයි සිද්ධ කරන්නේ. මේ රූපේ අනිත්‍යභාවයේ වැඩෙන දේ නක් කියන්නේ බයයි අම්මා බය වෙයි කියලා. මරණය ගැන අම්මාට කියන්නේ බයයි අම්මා බය වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ කියන්න කියන දේ දරුවා කියන්නේ නැහැ. ඒ කියන්නේ ආ බුදුරජාණන් වහන්සේ කියපු දේ කරපු කෙනෙක්ද? නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා නම් අම්මාට මරණානුස්සතිය කියලා දෙන්න කියලා දරුවෙක් අම්මාට මරණානුස්සතිය කියලා දෙන්න බය වෙන්න අවශ්‍ය නැහැ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ නිසා නිරේතුරුවම තමන්ගේ අම්මා තාත්තාට මේ රූපේ අනිත්‍යභාවය වේදනාවේ අනිත්‍යභාවය කියලා දෙන්න. එහෙම නැතුව අපි නිරේතුරු තාත්තාට වයෝ වෘද අම්මාට තාත්තාට ලං වෙලා අපි කියනවා නම් අම්මේ ඔබ සංසාරේ මතු බුදු වේවා එහෙම නැත්නම් ඔබ සංසාරේ ಜಾති ಜಾතිත් මගේ අම්මා වේවා කියලා ඒ කියන වචනයක් පාසාම අපි අම්මාට මෝහයයි කියලා දෙන්නේ. මෝහයයි කියලා දෙන්නේ. අම්මේ භවයට යන්න කියලායි කියලා දෙන්නේ.
එනිසා නිරේතුරුම දරුවන්ගේ නොදන්න භාවය නිසා නිරේතුරුම අපි ඔය වෙනි කතා කියනවා අම්මේ මතු බුදු වේවා අම්මේ ಜಾති ಜಾති මගේ අම්මා වේවා කියලා අප්‍රමාණ අම්මලා නොදන්නා භාවය නිසා මෝහය තුලට කොටු වෙනවා. අද වර්තමානයේ අර කවි බණ තියෙනවා විරුදු බණ තියෙනවා මේ සෑම කෙනෙක්ම මව් ගුණ කිය කියා මව් ගුණ කිය කියා අර අහිංසක අම්මලා මුලාවට අනේ මේ අහිංසක අම්මලාත් නොතේරෙන භාවය නිසාම අනේ පුතේ ඔබ සංසාරයේ මගේම පුතු වේවා කිය කියා භවය ප්‍රාර්ථනා කරා. දරු ස්වාමීන් වහන්ස තමන් මිය යනවා කියන කාරණය ඕනම අයෙකුට දැනෙනවද? එයි අනිවාර්යෙන්ම ඕනෑම මරණ කෙනෙකුට තමන් මැරෙනවායි කියන කාරණේ සකස් වෙනවා. තමන් මැරෙනවායි කියන සාරණේ සකස් වෙන්නේ නැතුව මැරෙන්නේ මුගක් වෙලාවට තද නිින්දෙන් මැරෙනකොට පුංචි දරුවෙක් මැරෙනකොට ක්ෂණිකව එකපාරට බෝම්බයක් පිපිරලා වගේ මැරෙනකොට එවැනි කෙනෙකුට එවැනි චේතනාවක් සකස් වීම දුර්වල වෙන්න පුළුවන්. නිදෙන් නම් ඒක නොවෙන්නම් පුළුවන්. එවැනි අය තමයි අර භූත ස්වභාවයේ සත්ව හැටියට උප්පත්තිය සකස් කරගන්නේ. සකස් කරගෙන පාංශ කූල පින්කමේදී නැත්නම් හත් දවසේ පින්කමේදී පින ආරං ශක්තිමත් වෙනකට යන්නේ. ඉන් මෙහා නෝන ඕනම කෙනෙකුට තමන් මැරෙනවායි කියන චිත්තය සකස් වෙනවා. ඒ මැරෙනවායි කියන චිත්තය සකස් වෙද්දිම තමන්ගේ තෘෂ්ණාවට අදාළව මොකක්ක උපාදානයක් සකස් වෙනවා. ඒක අපිට බාහිරට පේන්නේ නැහැ. එයා දැන් මැරෙන්න යනවා පපුව අල්ලගෙන දඟලනවා දැන් එයාට තේරෙනවා හුස්ම යනවා මැරෙනකොටම එක පාට දරුවෝ ටික උපාදානය කරගන්නවා. නමුත් අපිට පේන්නේ නැහැ. එක පාට බිරිඳ උපාදානය කරගන්නවා. එක පාට දේපල උපාදානය කරගන්නවා. එක පාට තමන්ගේ වෘත්තිය උපාදානය කරගන්නවා. එක්කෝ එක පාට අන්න තමන් කරා වූ ලස්සන පින්කම උපාදානය කරගන්නවා. එක්කෝ තමන් රැක්කා වූ ශිල්පදයක් උපාදානය කරගන්න. එක්කෝ එක පාට දේවතානුස්සතියක් වඩනවා. තේරෙනවද? එතකොට මේ වගේ එයාගේ හිතේ අර මරණීය තත්වයක් එක්කම අනිවාර්යයෙන්ම තෘෂ්ණාවට අදාළව යා උපාදානයක් මොකක්කෝ අල්ලනවා. ඒ උපාදානයට අදාළව තමයි භවය සකස් වෙන්නේ. ඒ උපාදානයට අදාළව භවය සකස් වෙනවා. සමහරු ඉන්නවා මැරෙන වෙලාවේ සාදුකාර දෙමින් මැරෙනවා. ඔය සමහරු කියන්නේ අපේ අම්මා hina වෙවි මැරුණා කියලා. අපේ අම්මා සාදුකාර දෙමින් මැරුණා කියලා. අපේ අම්මා අපි ඔක්කොමට මේ යන්න කිව්වා මට තනි වෙලා ඉන්න ඕනේ කියලා එහෙම මැරුණා කියලා කියන්නේ. එතකොට ඒ වාතුල යා මොකද දකින්නේ? යා මැරෙන වෙලාවේ සුගතියට අදාළ සංඥාවක් තමයි දකින්නේ. එක්ක ලස්සන දෙවියෙක් පේනවා දිව්‍යාංගනාවක් පේනවා නැත්නම් දිව්‍යතලයේ හිස් දිව්‍ය විමානයක් එයාට පේනවා නැත්නම් දෙවියෙක් පාවඩයක් එලලා තිනවා පේනවා දිව්‍ය ලෝකෙට ලස්සන මල් ගමුවක් පේනවා ලස්සන ආලෝකයක් පේනවා ඒවා පේනකොට මෙයාගේ හිත ප්‍රීතියෙන් පස්සද්දී පිරෙනවා. එතකොට මේ පිරුණාට පස්සේ උපාදානයත් එක්ක මන්නේ එතන තෘෂ්ණාවෙන් එයා අල්ල ගන්නවා අල්ලගත්ත තැන අපි ගිල සස්ත්‍රීක දිව්‍යතලයකට බැසගන්නවා. එහෙම නැත්නම් ලස්සන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මනුස්ස ලෝකයේ ස්වභාවයක් පේන්න පුළුවන්. එහෙම ගිහිලා මනුස්ස උපාදානයක් සකස් වුණොත් අපි මනුස්ස ලෝකෙක උප්පත්තිය සකස් කරගන්නවා. ඒ නිසා මැරෙන කෙනාට හැම වෙලාවම සුභ හෝ අසුභ කුසල් හෝ අකුසල් චිත්තය දැන් රෝහලේ ඇඳේ මරණාසන්නව ලෙඩෙක් කෑ ගහනවා. ඒ මරණාසන්න වේ ලෙඩා කෑ ගන්නේ මාව ගිනි ගන්නෝ මාව ගිනි ගන්නෝ මාව ගිනි ගන්නෝ කියලා කෑ ගන්නවා. එතකොට දොස්තර මහතුරු නර්ස් නෝන්ලත් ළඟට ඇවිල්ලා අර එයාගේ නෑදෑයොත් ළඟට ඇවිල්ලා වතුර පොවනවා වතුර ඉහෙනවා. දැන් මොනවා කළත් මේ මිනිස්සයා ගිනි ගන්නෝ කියලාම කෑ ගහනවා. නමුත් මේ මිනිසුන්ටත් ප්‍රශ්නයක්. කොතනකවත් ගිනි ගන්නේ නැහැ. ඇයි මේ මිනිස්සයා ගිනි ගන්නේ කියන කාරණේ හරි ප්‍රශ්නයක්. නමුත් මෙහෙම ගිනි ගන්නෝ කියලා කෑ ගහලා මේ මිනිස්සයා මැරෙනවා. මැරුණාට පස්සේ ස්වාමින් වහන්සේ කෙනෙක් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච මිනිස්සයා කොහෙද ඉපදුනේ කියලා. යා ගිනි නිරේ ගිනි ජාලා මැද්දෙම. එතකොට එයාට දැන් ගිනි ගන්නවා කියන්නේ මොකද්ද? විඥානේ සංස්කාරපත්‍ය විඥාන. එයාගේ අකුසල් වලට අදාළව අන්න විඥානීය ක්‍රියාත්මක වුණා. විඥානීය කියන්නේ දැනීම. ඒ දැනීම තුල මම ගිනි ගන්නවා කියන දැනීම සකස් වෙනවා. ඒකයි විඥානීය කියන්නේ මැජික් කරුවෙක් කියන්නේ ඒකයි. විඥානීය විසින්ම අපිව අකුසලයට යොමු කරලා ඒ විඥානීය විසින්ම ඒ අකුසලයේ නිසා අපි ගිහිල්ලා උප්පත්ති නබුන ගිනි නිරයත් අපිට මතු කරලා පෙන්නේ. ඒක තමයි විඥානීය කියන්නේ මැජික් කරුවෙක් කියන්නේ හොරෙක් කියලා කියන්නේ. ඒ නිසා එතනේ ගිනි ගන්නවා කියන්නේ මැරුණාට පස්සේ උපදින ස්වභාවය දකින්න. සමහරු කෑ ගහන්නේ මට මේ ප්‍රේතෙක් පේනවා මට යක්ෂයෙක් පේනවා මට මෙහෙම අමනුෂ්‍ය ගොඩාක් පේනවා කියලා තනි කරම නෝන අනිවාර්යයෙන් මේ පල්ලෙහා ජීවිත ලබනවා. තේන්න. සමහරුට එයාගේම ජීවිතයට පේනවා. සමහර අයට මරණ වෙලාවේ එයාගේම ජීවිතයට පේනවා. එයාගේම යක්ෂ ජීවිතයට පේනවා. මගේ ඉස්සරහට කළු යක්ෂයෙක් ඇවිල්ලා අඬ ගහනවා කියන්නේ ඒ එයාගේ ප්‍රතිසන්දිය. එනිසා මැරෙන ඕනෑම කෙනෙකුට සුභ හෝ අසුභ කුසල් හෝ අකුසල් චිත්තයක් ඒ ආකාරයෙන් සකස් වෙනවා. සකස් වෙන්නේ නැති කෙනෙක් නැහැ. නමුත් ඒක අපිට ප්‍රකාශ කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එකපාරට පපුව අල්ලගෙන දඟලනකොට මේ අවසාන චිත්තේදී ආ එක්ක දරුවෝ එක්ක ඉඩකඩන් එක්ක දේපොළ එක්ක රැකියාව වෘත්තිය මොකක් හරි දෙයක් උපාදානය කරනවා. එක්ක තරහකාරයෙක් හරි ද්වේෂයක් හරි මතු කරගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පටිච්ච සමුප්පාද ක්‍රියාවලියට අදාළවයි තෘෂ්ණාපච්චයා උපාදානං උපාදානපච්චයා භව භවපච්චයා ජාති කියන ධර්මතාවය තුල තමයි ඕනෑම සත්‍යේ
මැරීමේදීම සිද්ධ වෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස චුත්තිසිත සහ ප්‍රතිසන්දිසිත කියලා කියන්නේ එකක්මද? නෑ 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 චුත්තිසිත අනිත්‍ය වෙලයි ප්‍රතිසන්දිසිතේ බලපත් වෙන්නේ. තේරෙනවද? චුත්තිසිත අනිත්‍ය වෙලා දැන් මම මෙතන ඉඳගෙන එක පාට මට හිතක් මතුවෙනවා මේක අල්ලන්න කියලා. තේරෙනවද? දැන් හිත සකස් වුණා මේසේ අල්ලන්න කියලා. දැන් හිත සකස් වුණා ඒක චුත්තිසිත නම් මේසේ අල්ලන හිත කියන්නේ ප්‍රතිසන්දි චිත්තය. දැන් හිත සකස් වුණා ඒක චුත්තිසිත. දැන් චුත්තිසිත දැන් ඇල්ලුවේ නැහැ. අල්ලනවා කියන හිත එකක් ඇල්ලුවා කියන හිත තව එකක්. ඒක චුත්තිසිත සකස් වෙලා ඇති වෙන්නා වූ ප්‍රතිසන්දි චිත්තය අර අතන ගිහිල්ලා මව් කුස අල්ලගද්දී ඒක ප්‍රතිසන්දි චිත්තය බවට පත් වෙලා අනිත්‍ය භාවයට පත් වෙලා එනවා. තේන්න? ඒකත් අනිත්‍යයි. ප්‍රතිසන්දි චිත්තය අනිත්‍යයි. ඒක සිතුවිල්ලක අනිත්‍ය භාවය. තේන්න? මෙතන ඇති වුණා අතන ඇල්ලුවා. ඇල්ලුවේ මොහොතේ පටන් ආයිමත් එතන කාය සංස්කාර ඇතිවීම නැතිවීම තුලින් ආයිමත් පංච උපාදානස්කන්ධේ සකස් වෙනවා. කරු ස්වාමීන් වහන්ස අපාය දිව්‍ය ලෝක මේ සාමාන්‍ය මිනිස්සසට පේන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධාව ඇති කෙනාට මේ දහමේ පැහැදිලි කරන දේවල් දකින්නට පහසුයි. කෙටියෙන් කියතොත් ධර්මය දකින්නට පහසුයි. ධර්මය දකිනවා කියලා කියන්නේ බුදුහිමියන් දැකීම කියලා බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින්ම දේශනා කළ කාරණයක් කියලා ඔබ දන්නවා. ඉතින් නිරය සම්බුදු වචනෙන් පහදා දී තිබෙන්නේ කෙසේද ස්වාමින් වහන්ස? මෙහෙමයි නෝනා, බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් මේ ලෝකෙට දේශනා කළා තියෙනවා නම් බුදුරයන් වහන්සේ ඒ ධර්මය දේශනා කරලා තියෙන්නේ තමන් අවබෝධ කොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානය. එතකොට ඒ සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධ කොට වදාලා ඒ වගේම උන්වහන්සේ සතු పూర్වේ නිවාසානුසති ඥානය. නැත්තම් චුතූපපාත ඥානය. ඒ කියන්නේ සත්වයා මැරිලා නැවත උපදින්නා වූ තැන පිළිබඳ දකින ඥානය. නැත්තම් පෙර ජීවිතයේ සත්වයා කොහේ ඉඳලාද මේ උපතට ආවේ කියලා දකින්නා වූ ඥානය. මෙන්න මේ ඥානයන් තුලින් තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ යම ලෝකේට ධර්ම රත්නය හැටියට දේශනා කළා තියෙන්නේ. එතෙන්දී දැන් සමහර පින්වතුන්ලා අපිටත් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ නිරය තියෙන්නේ මනුස්ස ලෝකෙම නේද කියලා. තේරෙනවද? එතකොට ඒගොල්ලෝ නිරය හැටියට හඳුන්වන්නේ මේ මනුස්ස ලෝකේ දුක් විඳිනා සත්වයින් නැත්තම් දැඩි විදියට රෝගාබාධ ඇති වෙලා ඉන්න සත්වයින්. ඔය වගේ අය තමයි ඒගොල්ලෝ නිරය හැටියට දකින්නේ. මනුස්ස ලෝකෙම නිරය තියෙනවා කියලා හිතන පින්වතුන් අප්‍රමාණ අපේ රටේ ඉන්නවා. ඒ කියන්නේ සම්මාදිට්ඨිය දුර්වල. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිරය කියලා කියන්නේ නෝනා සතර අපායට අයිති එක්තරා ලෝකයකට. ඒ සතර අපායට අයිති නිරය කියන කාරණේ මේ මහ පොළවෙන් යට යොදුන් දසදහස් ගානක් යටයි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ මෙමෙනි දේශනාවන් කරන්නේ අනුමානයෙන් නෙමෙයි. තවත් කෙනෙක් කිව්වායි කියන කාරණයෙන් පතපොතකින් නෙමෙයි උන්වහන්සේ අවබෝධ ඥානයෙන් දැකලමයි මේ සෑම දෙයක්ම දේශනා කරන්නේ. දැන් නිරේට අදාළව දේශනා කරන බුදුරයන් වහන්සේගේ ලස්සනම සූත්‍රය තමයි දේවදූත සූත්‍රය. ඒතකොට දැන් දේවදූත සූත්‍රයේදී බුදුරයන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ මහ පොළවෙන් යට යොදුන් දසදහස් ගානක් යට මහා නිරේ පිහිටලා තියෙනවා කියලා. මේ මහා නිරේ කොටස් දෙකකට බෙදෙනවා කියනවා. චතුස් ද්වාරය, චතුස්කන ද්වාරය කියලා මේ වගේ මේ මහා නිරේ කොටස් දෙකකට බෙදෙනවා කියනවා. ඒතකොට මේ මහා නිරේ යකඩ පවුරකින් වට වෙලා තියෙනවා කියනවා. තේනා? දැන් මොකකින්ද යට වෙලා තින්නේ? යකඩ පවුරකින්. යකඩ පවුරකින් වැට වුණා වූ මේ මහා නිරයන් දෙකේ ගිනි ජාලා ඇවිලෙනවා කියනවා. දැන් සද්ධාව දුර්වල පින්වතුන්ලා අපෙන් ඇවිල්ලා අහනවා යොදුන් 10000ක් යට මහ පොළවේ යකඩ පවුරක් තින්නේ කොහොමද කියලා. කවුද මේවට යකඩ ගෙනිච්චේ? කවුද මේව හැදුවේ? කවුද මේව නඩත්තු කරන්නේ? කවුද මේව පාලනය කරන්නේ කියලා අහනවා. ඒතකොට සමහර සද්ධාව අඩුකමට ඒ අහන ප්‍රශ්නවල යම් අර්ථයක් තියෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සෑම කාරණයක්ම දේශනා කරන්නේ නෝනා සම්මා සම්බුද්ධ ඥානෙන් දැකලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී මේ මහා නිරය, මේ චතුස්කන්න ద్వාරයේ චතුස් ద్వාරයේ කියන මහා නිරයන් දෙක යකඩ පවුරකින් වට වුණා කියලා කියන්නේ නෝනා ස්වභාවිකව හැදුනා වූ යකඩ පවුර. දැන් මේ නිරය කියන්නේ එක්තරා මහ පොළවෙන් යොදුන් දසදහස් දානක් යට තියෙන ස්වභාවික පරිසර කලාපයක්. මේක මේ කවුරුත් හැදුවේ දෙවියෙක්, බ්‍රහ්මෙක්, බුදුරජාණන් වහන්සේ හැදුව නැත්නම් යම රජුරුව හැදපු දෙයක් නෙමෙයි. දැන් එක එක පරිසර කලාපයන් තියෙනවනේ. සිංහරාජ පරිසර කලාපය තියෙනවා. ඒක එක්තරා ආකාරයක්. ඒතොර වියලි කලාපීය පරිසර ස්වභාවයක් තියෙනවා. ඒක තව ස්වභාවයක්. ඒතොර හිමාලයේ පරිසර ස්වභාවයක් තියෙනවා. ඒක තව ස්වභාවයක්. ඒතොර නුවරඑළියේ පරිසර ස්වභාවයක් තියෙනවා. ඒක තව ස්වභාවයක්. ඒතොර වෙනත් බටහිර රටවල් වල මුළු ජීවිත හැමදාම හිමෙන් වැසුනා වූ පරිසර කලාපයන් තියෙනවා. කාන්තාරයේ හැමදාම මහා වැලි කුණාටු වලින් ගහන වෙච්ච කාන්තාර පරිසර කලාපයෙන්. ඒ වගේ මේ නිරය කියන්නේ නෝනා ස්වභාවිකව පිහිටියා වූ පරිසර කලාපයක්. එච්චර වෙන දෙයක් නෙමෙයි. ඒ පරිසර කරාපය තනි ක්‍රම ගින්නින් යට වෙලා තියෙන්නේ.
දැන් ඔබ හිතන්න මේ ලෝකේ සමහර රටවල් වල ගිනි කඳු තියෙනවා ඒ ගිනි කන්දක ස්වභාවය තේරුම් ගන්නකො ඒ ගිනි කන්දේ අවට ස්වභාවය තේරුම් ගන්නකො ඒ කියන්නේ මේ නිරය කියන ස්වභාවික පරිසර කලාපය නිරය තුරුවම නොනා ගිනි ඇවිලෙමින් ගිනි දැල්වෙමින් ගිනි නිවෙමින් එහෙම තමයි පවතින්නේ ඒ පරිසර කලාපය ඒ පරිසර කලාපයේ අර ගිනි ඇවිලීම ගිනි දැල්වීම අර ගිනි කඳු නිසාම යකඩ කුට්ටි වලින් තමයි මේක හැදිලා තියෙන්නේ දැන් අපි දන්නවනේ පස්කන්දක් ගලාගෙන ආවට පස්සේ මේ පස්කන්ද ගලාගෙන ඇවිල්ලා මේ පස් වලින් වට වෙන ස්වභාවයෙන් හැදෙනවා අපි දැකලා තියෙනවා නේද නමුත් මේ වගේ මේ මුළු නිරය කියන්නේ නෝනා මේ මුළු මහ පොළොව වගේම විශාල වූ ප්‍රදේශයක් තේන නිරයන් 136ක් ගැන දේශනා කරනවානේ ඒතොර මේ මහ පොළොව දැන් හතරෙන් එකක්නේ මහ පොළොව හැටියට තියෙන ඉතුරු එක මහ සාගරය හැටියට නේ තියෙන්නේ ඒතොර මේ මහ සාගරේත් යම් දවසක හිඳෙනවා හිඳුනට පස්සේ මහ සාගරේත් අඩිය මතු වෙනවා වැලිතලා මතු වෙනවා ඒ කියන්නේ මේ මහ සාගරේ යටත් නිරය තියෙනවා තේන මේ මහසાગරය යටත් නිරය තියෙනවා එතකොට මනුස්ස ලෝකයේ තියෙන හතරෙන් එකක ප්‍රමාණයයි නමුත් නිරය නෝනා මහසાગරයේ යටත් තියෙනවා කියන්නේ මේ ලෝකයේ විශාලම ලෝකයේ හැටියට අපිට අඳුන්වන්න තියෙන නිරය කියන කාරණය තේන එතකොට මේ නිරය කියන්නේ උණුසුම් ගිනියම් වූ දේශගුණික කලාපයක් එච්චර වෙන දෙයක් නෙමෙයි දැන් කාන්තාර පරිසරය උණු වෙලා ගිනියම් වෙලා තියෙනවා නම් ඒ වගේ ඊටත් වඩා දැඩි ශුෂ්ක ගින්දර මතුවෙන නිරයතුරුම රත් වෙලා තියෙන පරිසර කලාපයක් මේ ගින්න නිසාම මේවා පිච්චිලා ගලාගෙන එන ලෝහා නිසාම මේවා තුලින් ඕන ඉබේම අර යකඩ පවුරු හැදිලා තියෙනවා ඒක කවුරුත් හදපු දෙයක් නෙමෙයි එතකොට මේ යකඩ පවුරු හැදිලා අර නිරිසතා අකුසලයේ නිසාම නෝනා එවැනි පරිසර කලාපයන් තුලයි ඉපදේ එච්චරයි කෙනෙක් ඇවිල්ලා මේ කොළඹ කුරුඳුවත්තේ ඉපදෙන්නේ හේතුඵල ධර්මයක් නිසා එයාට සියලුම සුඛෝපභෝගී භාවයේ සෞම්‍ය භාවයේ ලබන්න පෙරපින තියෙනවා කෙනෙක් ගිහිල්ලා පුත්තලමේ ශුෂ්ක දේශගුණික කලාපයක වතුර ටිකක් නැතුව ඉඩෝරේට අහුවෙලා ඉපදෙන්නේ තියාගේ හේතුඵල ධර්මයක් අකුසල විපාකයක්. කෙනෙක් කාන්තාරයේ ඉපදෙන්නේ කෙනෙක් බොහොම සෞම්‍ය පරිසරයක ඉපදෙන්නේ හේතුඵල ධර්මයක් නිසා. වෙන දෙයක් නිසා නෙමෙයි. එතකොට අර දැඩි අකුසල් කරලා කරලා අකුසල් මූලයන් සිල්පද බිඳලා මැරෙන සත්වයා ඊට අදාළ පරිසර කලාපය තුල දැන් එයා ඉපදුනේ කොහෙද? අර චතුස් ద్వාරය කියනා වූ මහනිරේ ඇතුලේ තමයි උප්පත්තිය. एक अर कांतार अराबी मनुष्यपदेनवागी पुत्तलम प्रदेश कल्पिटी प्रदेश दड़ी शुष्क प्रदेश मनुष्य इपदेनवागी मेके इपदनाट पास मेक स्वाभाविक परसर कलाप्य स्वाभाविक परसर कलाप्य गिन्नी रश्नि उनुसुम तमय गिनीलाती එතකොට මේකට වැටෙන කෙනා පිච්චි 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 තමයි ජීවත් වෙන්නේ. දැන් කාන්තාර දේශගුණයකට කවුරු හරි ගිහිල්ලා උඩින් ගිහිල්ලා අතහැරියොත් ඒ මනුස්සයා පිච්චි 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 අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනේ. හේතුඵල ධර්මයක්. එතකොට මෙහෙම පිච්චි පිච්චි දැන් මහා නිරේයට ගිහිල්ලා වැටුණාට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කාලයකට එකතරා දොරටුවක් ඇරෙනවා කියලා. දැන් යොදුන් දසදහස් ගාණක් විශාල වූ අර මහා නිරය යකඩ පවුර වලින් අට වෙලා තින්නේ. මේ යකඩ පවුර වලින් බට වුණායේ නිරේ ගිහිල්ලා නිරසතෙක් ඉපදුනාට පස්සේ මේකේ පිච්චි පිච්චි ඉන්නකොට අන්න නිරසතාට පේනවලු කාලයකට පස්සේ දොරටුවක් කැරෙනවා අර යකඩ පවුරේ දොරටුවක් කැරෙනවා දොරටුවක් කැරෙනකොට නිරසතා දුවනවලු දොරටුව කරා මෙතනින් එළියට පැන ගන්න කියලා නමුත් ඒ දුවනකොටම දොරටුව පැහැෙනවා එතකොට සද්ධාමඩු පින්වතුන්ලා අපෙන් අහනවා නිරේ කොහොමද ස්වංක්‍රීයව ඇරෙන දොරටුවක් තියෙන්නේ निरे विदुली बाले तीनों दे हमने इतना निरे मेवा पालने करने मुकाबली ताक्षणिक एक तीनों दे कोहम दे स्वयं क्रीवेरी निकिया तेना जैन सामाहर विलावट आपीयो ए गाल कुटियों ले इन्नो कोटा सीतले पलातो ने उदेटे अरे एलिये काउलुएंग आपीटे पेन निन है तेना मीडुमेंग वहीला तीने सानी करूं තේන්නා ජනේලින් එහා පැත්ත මුකුත් පේන්නේ නැහැ තනිකර මීදුමෙන් ඇහිලා තියෙනවා නමුත් ඉරේ මතුවලා එනකොට අර මීදුම බහැරට යන තේන්නා එතකොට දැන් කවුරුවත් මේක ස්විච් එකක් දැම්මද නැහැ ස්වභාවික තත්ත්වයක් මෙතන වෙන්නේ එතකොට අර යකඩ පවුරු වලින් අර ලෝවා වැගිරිලා ඇවිල්ලා අර යකඩ පවුරු වට වෙලා තියෙන එක යම් හේතුවක් නිසා ඔන්න කොතන හරි තියෙන ద్వාරයක් ඇරෙනවා කොතන හරි යකඩ පවුරේ තියෙන ద్వාරයක් අතුනෙ එක්කව තද සීතලක් ආපු නිසා නැත්නම් තද උෂ්ණයක් ආපු නිසා මොකක් හෝ හේතුවක් නිසා ස්වභාවිකව ඒක ඔන්න ටිකකට ඇරෙනවා අර මීදුම ඇවිල්ලා එකපාරට වැහිලා තියෙන දේ ආයිමත් මීදුම ගියාට පස්සේ ඇරෙනවා ආයිමත් මොහොතකින් මීදුම ආවට පස්සේ ආයිමත් අර ద్వාරය වැහිනවා එතකොට දැන් මේක ස්වංක්‍රීයව කවුරුත් කළාද නැහැ ස්වභාවික පරිසර ක්‍රියාවලියක් තුලයි මේක සිද්ධ වෙන්නේ දැන් අන්න දොරටුව ඇරුණා මොකක් හරි හේතුවක් නිසා ස්වභාවික ගිනි ජාලා අඩුවීමක් මොකක් හරි නිසා එහෙම නැත්නම් දුමෙන් වැහිලා තියෙන දෙයක් දුම අඩුවීම නිසා අන්න අර දොරටුව ඇරුණා වගේ පේනවම අන්න නිරසතා දුවනවා දුවන්නේ ඇයි මෙතනින් පයින්න දැන් එයාට පේනවා එළියක් තියෙනවා කියලා තේරෙනවද නමුත් යනකොටම දොරටුව වැහෙනවා කියලා නමුත් ඒක ස්වභාවික හේතුවක් නිසා අර විදිහටයි දොරටුව
ඒ පරිසර කලාපයේ තියෙන සෑම ගහකම මුලෙත් කටු තියෙනවා අත්තිත් කටු තියෙනවා කොළෙත් කටු තියෙනවා ඇයි ඒව මෙහෙම පිළිදලා තියෙන්නේ අර උෂ්ණ දේශගුණයට ඔරොත්තු දෙන්න දැන් ඔබ බලන්න අපේ මේ උෂ්ණ පරිසර කලාපවල පතොක් වගේ ඔය මේවා සියලු දේ කටු සහිත දේවල් ඒ කටු සහිත ඒ තද කොළ බවට ඒවා පත් වෙන්නේ කුමක් නිසාද උෂ්ණ පරිසරයට ඔරොත්තු දෙන තමයි සකස් වෙන්නේ हिंबुल නමුත් එයාට පුළුවන් පරිස්සමෙන් ගස් බේරලා යන්න කියලා. මොකද බුදුරයන් වහන්සේ කියනවා මේ හිඹුල් වනයේට වැටෙන නිරිසතා සෑම නිමේෂයකදීම අර තියුණු කටුවල ඇනීම නිසා සම විනිවිද ගිහිල්ලා මස් විනිවිද ගිහිල්ලා ඇට විනිවිද ගිහිල්ලා මේ සියලුම ශාරීරික කෑලි කැපිලා තුවාල වෙලා මියනවා කියලා. එතකොට දැන් මොකද්ද වෙන්නේ හිඹුල් වනයේට වැටුණාට පස්සේ සෑම ගසකම තියෙන්නේ කටු මුලෙත් කටු කඳෙත් කටු කොලෙත් කටු තේනද නමුත් මේකෙන් මිනිස්සුෙකුට බේරිලා යන්න බෑ ඇයි බැරි මහ පොළොව ගිනි ගන්නවා තේනද මහ පොළොව ගිනි හැම් වෙලා දැන් ඔබ හිතන්න ඔබ මහා කැලේකට ගිහිල්ලා ඔබ ඇතුල් කරනවා මේ කැලේ හැම ගහකම මුලෙත් කටු තිනවා කඳෙත් කටු තිනවා කොලෙත් කටු තිනවා අතු කටු තිනවා මුළු මහ පොළොවක් ගිනි ගන්නවා ඔබට පුළුවන් ද බේරෙන්න දුවල බේරෙන්න පුළුවන් ද නැවතිලා බේරෙන්න පුළුවන් ද ගහකට නැගලා බේරෙන්න පුළුවන් ද මේ පරිසර කලාපයක් अनिवार्य එතකොට හිඹුල් වනයේ බේරෙන්න මේ සතා කොහම කොහම හරි මේ අතපය ඉරාගෙන දුක් විඳි මෙරි මෙරි ඉපදි ඉපදි මෙයා හිඹුල් වනයේනොත් පයින්නවා කියලා. හිඹුල් වනයේ පැන්නට පස්සේ අසිපත්‍ර වනයේට වැටෙනවා කියනවා. එතකොට අසිපත්‍ර වනය කියන්නේ නෝනා බුදුරයන් වහන්සේ දේශනා කරනවා දැන් අතන කටුනේ තිබ්බේ. තේන්න? අසිපත්‍ර වනය කියන්නේ ඒ සෑම ගහකම කොළ පත්‍ර දැලිපියක් වගේ තියුණුයි කියනවා. තේන්න? දැලිපියක් වගේ තියුණුයි කියනවා. ඒ තියුණු අසිපත්‍ර වනය අසිපත්‍ර වනයේ දැඩි විදියට සුළං හමනවා කියනවා. ඒ සුළං හමනකොට අර අසිපත්‍ර වන හෙල්ලිලා අතු හෙල්ලිලා නිරිසතාගේ නහය කැපෙනවා කියනවා, බෙල්ල කැපෙනවා කියනවා, අතපය කැපෙනවා කියනවා, කැපි 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 දුක් විඳිනවා කියනවා. එතකොට මේ අසිපත්‍ර වනය කියන්නේ මොකද්ද? කවුරුත් හදපු ගහක් නෙමෙයි. තේන්න? අසිපත්‍ර වනය කියන්නේ අර උනුසුම් ගිනියම් වූ දේශගුණයට ඔරොත්තු දෙන්නා වූ පරිසර කලාපයේ වැවෙන ගස්. ඒ පරිසර කලාපේ වැවෙන ගසේ පරිසරයට අදාළව අන්න ඒ කොළ හැඩගැහෙනවා කොළ හැඩගැහෙන දැන් පතොක් ගහක් බලන්න රටඉඳි ගහක් බලන්න ඔය තල් ගස් බලන්න මේ හැම කොළයකම කැපෙන ස්වභාවයක් තියෙනවා දැන් මේ මෙච්චර මේ උණුසුම් පරිසරයක නෙමෙයි අපි ජීවත් වෙන්නේ නේද මේ ඉරහඳ පායන පරිසරයක මේ වහින පරිසරයක දැන් සුෂ්ක පලාස්වල සමහර පත්‍ර තියෙනවා කැපෙනවාද තේන පතොක් ගල්ලපුන කැපෙන ගේවා තියෙනවා එතකොට මේ කැපීම සකස් වෙන්නේ කුමක් නිසාද අර පත්‍රයේ තියෙන තදභාවයත් පරිසරයේ තියෙන රස්නි ස්වභාවයත් වාතයේ තියෙන සුලං ස්වභාවයත් මේවා එකට මේවා වෙනකොට අර කම්හලේ පිය රත් කරනවා වගේ අන්න කැපෙනවා කැපෙන ස්වභාවෙට එනවා ඒ හේතු බල ධර්මයක් ඈ පරිසරයේ තියෙන උණුසුම් ස්වභාවයත් පත්‍රයේ තියෙන ඝන ස්වභාවයත් වාතයේ තියෙන සුලං ස්වභාවයත් මේ තුන එකතු වෙනකොට එහෙනම් මේ තුන එකතු වෙනකොට අර කම්හලේ පියට මුවහත තියෙනවා වගේ අන්න පත්‍ර කැපෙන ස්වභාවෙට දැන් ඒක මේවා කවුරුත් නැව්වද ස්වභාවික පරිසර කලාපයක් තේන්න. එතකොට මේ ස්වභාවික පරිසර කලාපයේ අසිපත්‍ර වනයේ ගස්වල කොළවලින් ගින්දර විහිදෙනවා කියනවා. එතකොට ගින්දර විහිදෙන්නේ කොහොමද? දැන් අපි නුවර එළියට ගියොත් උදේ පාන්දර නුවර එළිය කැලයක් දිහා ගහක් දිහා බැලුවොත් මුළු ගහේම කොළ සුදු පාටට හිමින් වැහිලා ඉතින්. සුදු පාටට හිමින් වැහිලා ඉතින්. එතකොට බලන්න සුදු පාටට හිමින් වැහුණ නිසා මොකද? හිම සහිත කාලගුණික සත්වයක් නිසා අර සියලු දේවල් හිමින් වැන්නා. තේන්න. ඒ වගේ අර උණුසුම් කාලගුණික තත්වය නිසා ඒ උණුසුම් දේශගුණයෙන් අර මේවා වටේ තනිකර ගින්දර බැඳිලයි ගිනි දණු පිට වෙනවා. දැන් ඔබ ගිහිලා මේ ගහක අත්තක් කැපුවොත් මොකද්ද වෙන්නේ? සුදු පාට වතුර වැగిරෙනවා. යම් ද්‍රවයක් වැగిරෙනවා. නමුත් අර අසිපත්‍ර වනයේ කොළයක් කැඩුනොත් මොකක් හරි වුණොත් වැදිරෙන ගින්දර. මොකද ගින්දරට අදාළ පරිසරයක තමයි ඒව හැදෙන්නේ.
පැත්තෙන් අර නුවරඑළියේ තියෙනා වූ අර සිසිල් දේශගුණය තුල හිම මිදෙන දේශගුණය තුල මුළු පරිසරයම හිමෙන් වැහිලා ගස්කොළන් අතු ඔක්කොම හිමෙන් වැහිලා සුදු පාටට පේනවා වගේ අසිපත්‍ර වණී උණුසුම නිසා අන්න ගස් වලින් ගිනි දැල් පිට වෙනවා හේතුඵල ධර්මයක් කවුරුත් ඇදුහද නැහැ එතකොට දැන් මේ අසිපත්‍ර වණීට වැටුණාට පස්සේ මොකද්ද වෙන්නේ අසිපත්‍ර වණී සියලුම කැලේ තියෙන කොළ තියුණු පිහියක් දැලි පිහියක් වගේ මෝහත දිනනවා බිම තනි කර ගිනි ගන්නවා වැටුණාට පස්සේ නිරසතාට නවතින්න බෑ නැවතුනොත් කකුල් පිච්චෙනවා ශරීරය ගිනි ගන්නවා දුවන්න බෑ දිවුවොත් මුළු ශරීරෙම කැපෙනවා නහය කැපෙනවා කියනවා බෙල්ල කැපෙනවා කියන කැපි කැපි ඒ නිසා නිරේතුරුම අසිපත්‍ර වණී අප්‍රමාණ දුකකටපත් වෙනවා ආයිමත් බුදුරයන් වහන්සේ කියනවා උණුවලු නිරයක් තියනවා කියලා එහෙනම් උණුවලු නිරේ එතකොට මේ උණුවලු නිරේ කියන්නේ මොකද්ද ඒ යොදුන් දාස් ගානක් පුරාවට තියෙන්නේ උණුවලු තේනවද ප්‍රශ්නේ තියෙන අලු එතකොට දැන් මේ උණුවලු කවුරුත් රත් කරලා හැදුවද ගිහිල්ලා දැම්මද නැහැ අර මහා ගිනි කඳු වගේ ගිනි ගන්න නිරේ ගිනි ජාලා වලින් ඒ වැగిරෙන ලෝදිය ගලාගෙන ඇවිල්ලා අන්න අලු බවට පත් වෙනවා දැන් ලෝකයේ දින ගිනි කන්දක් උණුසුම් වෙලා සක්‍රීය වෙලා ඒ ගිනි කන්දෙන් ලාවා ගලා ගියාට පස්සේ ඒක නිමුණට පස්සේ තනිකර අලු බවට පත් වෙනවා එතකොට මේ කවුරුත් හදපු දෙයක් නෙමේ ස්වභාවික පරිසර කලාපයක් එතකොට මේ උණුවලු නිරේ කියන්නේ අර ලාවා වැగిරිලා ඇවිල්ලා නිමිලා හැදෙන්නා වූ අලු වලින් හැදෙන්නා වූ පරිසර කලාපයක් ඊළඟට ආයිමත් අවසානයේ බුදුරයන් වහන්සේ කියනවා මේ චෝරා නදිය නදියක ගංගාවක් ඒ නදියට වැටෙනවා කියනවා ගිහිල්ලා දැන් මහා නිරේම් පැන්න මහා නිරේම් පැන්නාම ගුට නිරේට වැටෙනා ගුට නිරේම් පැන්නාම ගිහිල්ලා උණුවලු නිරේට වැටෙනා උළුවරු නිරේට පැන්නාට පස්සේ හිඹුල් වනයේට වැටෙනා හිඹුල් වනයෙන් පස්සේ අසිපත්‍ර වනයේට අසිපත්‍ර වනයෙන් ශෝධක නදිය කියලා නදියක් තියෙනවා ඒකට වැටෙනවා කියනවා ඒකට වැටුණාට පස්සේ යම පල්ලන් වතුර පොවනවා කියනවා වතුර නෙමේ තින යෝධියයි දැන් බලන්න අපේ රටේ ගොය තින ගංගා තිනවා මහවැලි කැලණි බලවේ ඔය සෑම ගංගාවක්ම පිරලා තින්නේ මොකකින්ද ජලේ ඒ ජලයෙන් පිරුණේයි මේ වැස්ස නිසා ජලයෙන් පිරුණා තේන්නා නමුත් සියල්ල උණුසුම් ගිනියම් වූ පරිසර කලාපයක අර ගිනි කඳ උතුරලා ගලාගෙන යන කලාපයක ගඟක් තිබ්බොත් ඒකඟ ජලයෙන් පිරෙයිද යෝධියෙන් පිරෙයිද නෑ වැස්සක් නැහැ මොකද ගිනි ගන්නා වූ පරිසරයක් තියෙන්නේ එතන වැස්ස තියෙන මේ මනුෂ්‍ය ලෝකේ ගංගා ජලයෙන් පිරෙනවා වගේ වැස්සක් නැති ගින්දරින් ගලා යන්නා වූ ගංගාවන් නිරේ තිනවා ඒ නිරේ තින ගංගා පිරෙන්නේ මොකකින්ද යෝධිය වලින් උණු වතුර වලින් තේන්න එතන මේ උණු වතුර මෙතෙන්ට වැටුණාට පස්සේ බොන්න වෙන්නේ උණු වතුර යෝධියමයි කන්න වෙන්නේ උණු වතුරමයි තේන්නද කවුරු හරි වතුර උණු කළා දැම්මද නැහැ අර උණුසුම් පරිසර කලාපෙන් ගලාගෙන ඉන්නේ තනිකර උණු වතුර යෝධිය ඒ යෝධියෙන් තමයි මේ නිරේතින ගංගා හැදිලා තියෙන්නේ. එතකොට මේ මේවාට වැටුණාට පස්සේ යමපල්ලන් මේගොල්ලන්ට බඩගිනි කියන කොටත් අර යෝධිය පොනවා කියනවා පිපාසය කිව්වත් යෝධිය පොනවා කියනවා ඒ යෝධිය පොනකොට දිව පිච්චෙනවා කියනවා උගුර පිච්චෙනවා කියනවා උදරය පිච්චෙනවා කියනවා අදෝ මාර්ගයේ පිච්චෙනවා කියනවා මුළු ශරීරෙම පිච්චමින් මෙරි මෙරි ඉපදෙනවා කියන. එහෙනම් දැන් මෙතන කොතනකවත් තිබ්බද නිරය කියන කාරණේ කවුරුත් හැදුවා කවුරුත් මැව්වා කවුරුත් බලනවා කියන කාරණේ නැහැ. ස්වභාවික පරිසර කලාපයක්. කාන්තාරය කියන්නේ මැද පෙරදිග කාන්තාරය කියන්නේ ස්වභාවික පරිසර කලාපයක් වගේ සීත දේශගුණයන් හිම මිදෙන කලාපයන් තියෙනවා ඒක පරිසර කලාපයක් වගේ අපේ රටේ ගත්තොත් නුවරඑළිය කියන්නේ එක ස්වභාවයක් බුත්තලම් පැත්තේ මඩකලවු පැත්ත ගත්තොත් එක සුසුක පරිසර කලාපයක් ඒ වගේ නෝනා මේ යොදුන් දසදහස් ගාණක් යට තියෙන ස්වභාවික පරිසර කලාප. එතකොට තව කෙනෙක් ප්‍රශ්නයක් කරන හරි මේක ස්වභාවික පරිසර කලාපයක් දැන් තේරුම් ගත්ත ගියමුකෝ එතකොට අහන්න පුළුවන් කවුද මේ යමපල්ලු කියන්නේ කියලා මේ නිරේට වැටෙන නිරසතුන්ට දඩුවම් කරන යමපල්ලු කවුද කියලා කෙනෙක් අහන්න පුළුවන් එතකොට යමපල්ලු කියන්නේ කවුරුත් නෙමෙයි ඒගොල්ලත් නිරේ ඉන්න නිරසතුමයි නමුත් ඒගොල්ලන්ට ආයුෂ වර්ණයේ සැපේ බලි වැඩි දැන් යුද්ධයක් තියෙන කාලෙට නිරේතුරුම ගැටුම් තියෙන කාලෙට වදකාගාර තියෙනවා ඒ දැන් හිට්ලර් මහත්තයාගේ වදකාගාර තිබ්බ අපේ රටේත් වදකාගාර තිබ්බනේ එතකොට මේ වදකාගාරවල වද දෙන්නේ කවුද පිටින් ආපු කෙනෙක්ද මිනිස්සුමයි තේන කාටද වද දෙන්නේ මිනිස්සෙන්ට ආවිෂ වර්ණයේ සැපේ බලය වැඩි කෙනා ආවිෂ වර්ණයේ සැපේ බලය අඩු කෙනාට වද දෙනවා තේන එතකොට මේ යමපල්ලා නිරේ ඉපදෙන්නේ අකුසල් විපාකයක් නිසා එතකොට යමපල්ලා අකුසල් විපාකය කියන්නේ මොකද්ද දේශීය වෛරය ක්‍රෝධය සිල්පද බිඳීම් මේ වගේ දරුණු හිත් තින අය ඔන්න ගිහිල්ලා නිරේ ඉපදෙනවා නිරේ ඉපදුනත් ඒගොල්ලන්ට ආවිෂ වර්ණයේ සැපේ බලය වැඩි ඒ ආවිෂ වර්ණයේ සැපේ බලය වැඩි කෙනා තමයි යමපල්ලා කියලා කියන්නේ
එතකොට යමපල්ලංගේ තියෙන සාංශාරික ද්වේෂය නිසා සාංශාරික පළගැනීම නිසා ඒගොල්ලන්ට අර ශුෂ්ක පරිසරය නිසා ඇතිවෙන මානසික පීඩනය මානසික කෲරත්වය නිසා ඒගොල්ල පළගැනීමම තමයි කරන්නේ. එතකොට ඒගොල්ලෝ අර නදියට වැටෙන මිනිස්සෙයින්ට ඒගොල්ලන් අර යෝධිය ගිනි වතුර පෝනවා කියන්නේ නෝනා අපේ මිනිස්සු මත්පැන් පෝනවා වගේ තමයි. අනුන්ත වඩ දෙන්නා වූ ආයුෂ වර්ණයේ සැපේ බලි වැඩියයි. එතකොට දැන් මේ නිරේ කියන්නේ දැන් කවුරුත් මවපු දෙයක් බුදුරයන් වහන්සේ දඬුවම් දෙන්න ඇති කරපු දෙයක්ද? නැහැ. නිරේ කියන්නේ නෝනා මහ පොළව යට තියෙනා වූ යොදුන් දසදහස් ගාණක් විශාල වූ ස්වභාවික පරිසර කලාපයක්. ඒ ස්වභාවික පරිසර කලාපයේ මහ නිරේන් බුදුරයන් වහන්සේ මේ හේතුඵල ධර්මයෙන් ගලපලා දකින්න ඕනේ. මේක සූත්‍රේ නැහැ. අපි නුවණින් මෙනෙහි කරලා ගන්න ඕනේ. මහ නිරේන් පටන් ගන්නවා. අන්න මහ නිරේන් පටන් ගැනීමදී බුදුරයන් වහන්සේ කියනවා මහ නිරය ගිනි ජාලා නගමින් ඇවිලෙන තැනක් කියලා. අන්න ගිනි කන්ද එතනින් තමයි පටන් ගන්නෙ. එතනින් ඔන්න ලාවා වැగిරෙනවා වැగిරිලා ඔහොම ඇවිල්ලා අර ගුට නිරේ පණුව ඉන්න වැටෙනවා අර උණු අලු හැදෙනවා ඔහොම ඔහොම ස්වභාවික පරිසරයේ ගලන් ගිහිල්ලා ඔන්න නෝනා ස්වභාවික පරිසර කලාපයක් තමයි නිරේ කියන්නේ. යමෙක් පෙර ජීවිතේ පින් කරලා සස්වීක නගරයට ඉපදෙනවා වගේ එනවා සස්වීක නගරයක සැප පහසුකම් සෞම්‍ය දේශගුණ ඇති ඉපදෙනවා වගේ තව කෙනෙක් අකුසල් කරලා ශුෂ්ක වතුර ටිකක් නැති ඉන්න හිටින්න නැති ශුෂ්ක පරිසර කලාප ඉපදෙනවා වගේ බරපතල අකුසල් කරා වූ මිනිස්සයෝ සත්වයෝ ගිහිල්ලා උපදින්නා වූ ස්වභාවික විෂම ගිනියම් වූ පරිසර කලාපයක් තමයි නිරේ කියන්නේ. තේනද? ඉතින් ඒ නිසා මේසා ලස්සෙන්ට දේවදූත සූත්‍රයේ ධර්මයෙන් විග්‍රහ කළා ගනින්දී අපිට නිරේ කියන කාරණේ මතක කරගන්න පුළුවන්. තේනද? ඒ නිසා යම් පුද්ගලෙක් නිරේතුරුවම අකුසල් තුල ජීවත් වෙනවා නම් නිරේතුරුව සිල්පද බිඳමින් ලෝභ ද්වේෂ මෝහයන් තුල ජීවත් වෙනවා නම් ඔහු කැමති වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අනුන්ට පීඩා කරනවා නම් අනුන්ගේ අතපය කපනවා නම් අනුන්ට හිංසා කරනවා නම් අනුන්ව විනාශ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා කරන්නා වූ අකුසල් වලට අදාළ වනෝනා ස්වභාවිකව ගිනියම් වූ ගිනි ගන්නේ පරිසර කලාප ඉපදෙනවා. හැබැයි ඉපදුනාට පස්සේ ආයිමත් කල්ප ගානකට ගොඩේම නැහැ. මොකද නිරයන් 136ක් මම ඔය කිව්වේ හයක් ගැන විතරයි. නිරයන් 136ක් තියෙනවා. ওই නිරයන් 136 මේකෙන් මේකට මේකෙන් මේකට මේකෙන් මෙහිකට පැන පැන ගිහිල්ලා නෝනා අවසාන 136 නිරයෙන් තමයි කවදා හරි ගොඩට આવු ගොඩට වෙන්නේ. මොකද මේ නිරය තුල කොතනකවත් මෛත්‍රියක් වැඩෙන තැනක් නැහැ. එක පැත්තකින් කැපෙනවා අනිත් පැත්තෙන් ගිනි ගන්නවා. ඔය දෙකට මැදි වෙච්ච තැන ද්වේෂයමයි වෛරයමයි ක්‍රෝධයමයි බියමයි සකස් වෙන්නේ. ඒ නිසා නිරයට වැටෙන සත්වේ අහම්බෙන් ගොඩේනවායි කියන කාරණේ නෝන ධර්මයට අදාළව අපිට කියන්න බෑ. එහෙනම් නිරයට වැටෙන සත්වෙක් අනිවාර්යෙන්ම මේ නිරයන් 136ම පහු කළ යන්න වෙනවා. තේර මම මේ කිව්වේ කාරණා පහයි. ඒතකොට මේ කාරණා පහ කොයිතරම්නම් සාධාරණව ධර්මානුකූලව මම කිව්වද කියන කාරණේ නුවණින් මෙනෙහි කරන දක්ෂ කෙනෙකුට මතක ගන්න පුළුවන්. ඒ නිසා නිරය කියන්නේ මේ අපේ මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයක් නිරයත් එක්ක බැලුවාම තේරෙනවද? නිරයත් එක්ක බැලුවාම එහෙනම් නිරය කියන්නේ නෝනා මහ පොළොවේ යට තියෙන ස්වභාවික පරිසර කලාපයක්. ඒක මේ අඩි 100ක් 200ක් 500ක් 1000ක් යට තියෙන දෙයක් නෙමෙයි. යොදුන් දසදහස් ගාණක් යට තියෙන දෙයක්. තේරෙනවද? යම් කෙනෙක් මොකක් හරි නවීන තාක්ෂණ උපකරණයක් අඩි 1000ක් යටට දීලා මොකක් හරි සද්දයක් ඇහෙනවා අඳුනා තියෙනවා කිව්වට ඒක නම් නිරේ නෙමෙයි. ඒ මේ මනුස්ස ලෝකෙමයි. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ කියන කාරණේ තුල මේ පණුව ඔය පොළොව අරක් ගත්තා වූ භූතය ප්‍රේතය ඔය පොළොවේ මහ යට ඉන්නවා. තේරෙන? ඒක නිරේ නෙමෙයි. නිරේ යොදුන් දසදහස් ගාණක් යට තියෙන. තේරෙන? ඒ නිසා මොනම තාක්ෂණයකටවත් නිරේට බට යන්න බැහැ. නමුත් අපි තාක්ෂණයක් තුලින් මහ පොළොව යට කොතන හරි අඩි 10000ක් මීටර 10000ක් යට අපි මොකක් හරි අඳෝනාවක් ඇහෙනවා කියන්නේ නිරේ නෙමෙයි. ඒ මනුස්ස ලෝකයේ ආශ්‍රිත සතරපායේ ජීවත් වෙන ප්‍රේතෙක් නැත්තම් භූතයෙක්ගේ හඬක් වෙන්න. එන නිරේ කියන්නේ ඊටත් වඩා ගැඹුරු තැනක්. තේරෙන? එහෙනම් බලන්න කොයිසා ගැඹුරු කොයිසා දුකෙන් පිරුණු තැනක්ද කියන කාරණය නිරේ කියන තැන. අද සිරස FM පන්සිල් මළුවේදී ඔබ ශ්‍රවණය කරන්නේ මහරහතුන් වැඩිමගොස්සේ ඔබට දහම් කාරණා පැහැදිලි කරන පූජ්‍ය රාජගිරියේ අරියඥානකරු ස්වාමින් වහන්සේ පන්සිල් මළුව වෙනුවෙන්ම ලබා දුන් සුවිශේෂී ධර්ම සාකච්ඡාවක්. කරු ස්වාමින් වහන්ස, මේ ආකාරයට මේ දේවල් දිහා බලනකොට මනුෂ්‍ය ජීවිතය ඉතාමත් භයානකයි නේද?
ධර්මයේ පැහැදිලි කරනවා ඒ කියන්නේ ඕනම කෙනෙක් නිරේ උත්පත්ති ලබා තිබෙනවාද එහෙයි යොදුන් දසදහස් ගාණක් අපි ඉඳලා තිනවා තේන්න යොදුන් දසදහස් ගාණක් ඉඳලා තිනවා ඉතින් මේ යොදුන් දසදහස් ගාණ කියන්නේ අපි මේ දකිද්දී මහත්යෝ මේ වෙලාවේ මේ පරිසරයේ මෙහෙම දකිද්දී මේ ගස්කොළන් මෙහෙම තියෙනවා කොළපාට වෙලා තියෙනවා මීදුමේ මේ ඉරේලිය වැටිලා තිනවා මෙහෙම තියෙනවා වගේ නිරය කියන කාරණේ ඇස් දෙකෙන් දකිද්දී ගිනියම් වෙලා හිරු කිරණ වෙනුවට ගිනි කිරණ තමයි ආලෝකය ඒක වැවෙනවා දැන් උණු වතුර ටිකක් නටනකම් උණු කරන්න කියනවනේ අපිට නේ මේ රස්නේ අච්චර රස්නේ ජීවත් වෙන සත්තු ඉන්නවා ඉතින් ඒ වගේ ඒකවත් හේතුඵල ධර්මයක් නිසා මහත්වෝ අනිවාර්යයෙන්ම අරවා කියන්නේ ස්වභාවිකව පීඨියා වූ අකුසලිය විසින් පිච්චීමට අදාළ සත්වයින් තමයි උප්පත්තිය සකස් කරන්නේ පිච්චීම් ස්වාමීන් වහන්සේ දැන් සත්වයින් මහා නිරයට වැටෙන්නේ කුමන කාරණා නිසාද සාමාන්‍යයෙන් මරණ වේලාවේ එනෝනා ওই ද්වේෂයක් කාමයේ වර්ධවා ඇසිරීම ඔය ඕන දෙයකින් වැටෙන්න පුළුවන් ආවිචියට වැටෙන්නේ නෝන අනන්තරී පාප කර්ම තේන්න ආවිචිය ඔය දේවදත්ත එතනින් ගියාම අජාසත් රජුරු එතනින් ගියාම මේ ඔය මාගන්ධියා ඒ ඔක්කොම ආවිචිය වල තමයි ඉන්නේ ඒ නිසා ඒවා අනිවාර්යෙන්ම නිරයන්ගෙන් එකක් ඒක තමයි දරුණුම නිරය ඒවා තමයි දරුණුම නිරය මේවා දරුණුයි නමුත් මීටත් වඩා දරුණුයි ආවිචිය කියන කාරණා මොකද ඒවා බරපතලනේ රාතන් වහන්සේලා මැරීම බුදුරයන් වහන්සේගේ ලේසැලවීම අම්මා තාත්තා මැරීම සංඝ බේදය කියන මේ ලෝකයේ තියෙන බලවන්ම අකුසල් පහෙන් තමයි එතෙන්ට වැටෙන්නේ වෙන කෙනෙක් එතෙන්ට වැටෙන්නේ ආවිචියට යන්නේ නැහැ ඉන් මෙහා නෝනා ඔය සාමාන්‍යයෙන් දැන් ඔය මිනිස්සු මැරලා මේ වැටෙනවා දැන් එක මහත් එක්ක ඉන්නවා යා මේ පොඳින් සිල්පද ආරක්ෂා කරගෙන බාහිර සමාජෙත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සෙක් එයාගේ මුළු ජීවිතේ කොතනකවත් එයා වැරදක් කළායි කියන එක තනක් නැහැ එයාගේ බාහිරින් දකින්න හැම කෙනෙක්ම කියන්නේ මෙයා හොඳ සිල්වත් කෙනෙක් කියන කාරණේ නමුත් එයා මැරිලා වැටෙන්නේ ලොහකුඹු නිරේට ඒතකොට ලොහකුඹු නිරේට වැටුණාට පස්සේ දැන් කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් දකිනවා මෙයා ලොහකුඹු නිරේට වැටලා ඉන්න තේන්නාද නමුත් ලොහකුඹු නිරේට වැටුණත් දැන් ප්‍රශ්නයක් මොකද මෙයා කොතනකවත් සිල්පද බින්දේ නැහැ ලස්සන ජීවිතයක් ගත කළා නමුත් ඉන්නේ ලොහකුඹු නිරේ නම ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ උන්වහන්සේ මේක සමාධියනේ දැකලා තියෙනවා පස්සේ උන්වහන්සේ සොයලා බලලා තිනවා මේ මහත්යාට ප්‍රකට ජීවිතයක් වගේම අප්‍රකට ජීවිතයකුත් තිබුණාද කියලා දැන් ඕක අපේ වර්තමාන සමාජයේ ගොඩාක් වටිනවා මොකද සමහර පින්වතුන්ලා ඉන්නවා ඒගොල්ලන්ට ප්‍රකට ජීවිතයක් වගේම අප්‍රකට ජීවිතයකුත් තියෙනවා නමුත් මේ අප්‍රකට ජීවිතේ ප්‍රකට වෙන්නේ නැහැ ඒක සැඟවිලා තියෙන එක කවුරුත් දකින්නේ නැහැ නමුත් අප්‍රකට ජීවිතයක් තියෙනවා එතකොට ඇයි අප්‍රකට ජීවිතේ වසාගෙන තමයි ප්‍රකට ජීවිතය තුල එළියේ ජීවත් වෙන්නේ. ඔන්න දැන් අර මහත්යා ලොහකුමුණේට වැටුණා කියන කාරණය තුල අන්න අර ස්වාමීන් වහන්සේලා හොයලා තියෙනවා මේ මහත්යාටත් අප්‍රකට ජීවිතයක් තිබුණාද කියලා. කොහෙලා බලනකොට මෙයා අප්‍රකට ජීවිතේ දැඩි ආකාරයෙන් කාමයේ වර්ධව ඇසිරිච්ච කෙනෙක්. යంత్ర මන්ත්‍ර ගුරුකම් හදිහුණියන් තුල අනුන්ගේ දියුණුවට දැඩි විදියට ඊර්ෂ්‍යා කරපු එනයි ති ඉන්න තැන අසාධාරණද අසාධාරණද තේන්න. එනිසා අපි කොච්චර ලෝකයා ඉදිරියේ ප්‍රකට ජීවිතයක් ගත කළත් මම හොඳයි කියන තැන අපි දකින්න ඕනේ ජූරිය තියෙන තමා තුලයි. ජූරිය තියෙන තමා තුලයි. බුදුරයන් වහන්සේ කියනවා ජූරි සභිකෙන් පස් දෙනෙක් ඉන්නවා. ඒ පස් දෙනා කවුද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ජූරි සභිකයෝ පස් දෙනා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන එහෙම නැත්නම් පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජූරි සභිකයෝ පස් දෙනා තමා තුලයි ඉන්නේ. මොකද අපි ලෝකෙට බය වෙන්න ඕනේ නැහැ. ලෝකෙට කරන්න දෙයක් අපිට නැහැ. ලෝකෙට ඕන අපිට චෝදනා කරයි, බණී අල්ලලා හිරේදා යොයිට වඩා දෙයක් කරන්න බැහැ. අපි බය වෙන්න ඕනේ තමා තුල සකස් වෙන්නා වූ මේ ජූරි සභිකෙන් පස් දෙනාටයි. මොකද මේ ජූරියයි අවසාන තීන්දුව තීරණය ගන්න. එතන මේ ජූරි සභිකෙන් පස් දෙනා තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජූරි සභිකයෝ පස් දෙනා. මේ පස් දෙනා කොයිම වෙලාවකවත් එක පේළියේ වාඩි වෙලා නැහැ. තේනවා දැන් ජූරි සභිකයෝ උසාවි එක පේළියට වාඩිලා ඉන්නෝනේ. නමුත් මේ ජූරි සභිකයෝ පස් දෙනා කවදාකවත් එක පේළියට වාඩිලා නැහැ. ඉස්සෙල්ලාම පස්සේ කියන ජූරි සභිකයා වාඩි වෙනවා. එයා නැකිටලා ගියාට පස්සේ තමයි වේදනාව කියන ජූරි සභිකයා වාඩි වෙන්නේ. වේදනාව කියන ජූරි සභිකයා නැකිටලා යනවා. ඊට පස්සේ තමයි සංඥාව කියන ජූරි සභිකයා වාඩි වෙන්නේ. සංඥාව කියන ජූරි සභිකයා නැකිටලා ගියාට පස්සේ අන්න චේතනාව සංස්කාර කියන ජූරි සභිකයා වාඩි වෙනවා.
මේ චේතනාව සංස්කාර කියන ජෝතිසභිකයා තමයි තීන්දුව ප්‍රකාශ කරන්නේ තීන්දුව ප්‍රකාශ කරන්නේ චේතනාව සංස්කාර කියන ජෝතිසභිකයා තීන්දුව ප්‍රකාශ කළාට පස්සේ විඥානය කියන ජෝතිසභිකයා අන්න ගිහිලා තීන්දුව ක්‍රියාත්මක කරනවා විඥාන පත්‍යා නාම රූපං දැන් අර මහත්යා මැරෙන වෙලාවේ අවසාන චුතිසිත චේතනාව දුන්න තීන්දුව විඥානය ගිහිල්ලා ලෝකමුනිරේ උපදසකස් කළා එන බලන් ජූරිය තමා තුලයි තියෙන්නේ අපි ලෝකෙට කොච්චර සිල්වතෙක් වෙලා ගුණවතෙක් වෙලා ජීවත් වුණත් ලෝකෙන් අපිට ලැබුණ ලැබුණත් වැඩක් නැහැ අපි තුල වැරදි තියෙනවා නම් අප්‍රකට ජීවිතේ ජූරිය තමා තුලයි තියෙන්නේ නමුත් අර මැරුණ මිනිස්සයා මේක දැනගෙන හිටියේ නැහැ එයා හිතුවා ජූරිය කියන්නේ බාහිර සමාජය කියලා නමුත් එයා දැනගෙන හිටියේ නැහැ ජූරිය මෙතනයි තියෙන්නේ කියලා නමුත් එයා මැරෙන වෙලාවේ අන්න එයාගේ සැබෑ ජීවිතයට අදාළව ජූරිය තීන්දුව දුන්නා එහෙනම් දැන් එයා අවසානයේ දැන් ලෝකයාව රවට්ටන්න යාට පුළුවන් වුණාද ලෝකයා රවට්ටන්න ගිහිල්ලා අවසානයේ කවුද රැවටුනේ? එයාමයි රැවටුනේ. ඒ නිසා ජූරිය තමා තුලයි තියෙන්නේ. ඒ නිසා තමාගේ හෘද සාක්ෂියට එකඟව අපි ජීවත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තමාගේ හෘද සාක්ෂියට එකඟව අපි ජීවත් වෙන්න අදක්ෂ වුණොත් අනිවාර්යයෙන්ම ජූරිය අවසානයේ තීන්දුව දෙනවා. ඒ තීන්දුව විඥාණය විසින් ඔන්න බලවත් වූ නිරේක උප්පත්තිය සකස් කළ දෙන්නේ. ඉතින් එතනින් තමයි ඒක අපි මතු කරලා ගන්න ඕනේ. ස්වාමීන් වහන්ස අකුසල් කුසල් වලින් යටපත් කළ හැකිද? මෙහෙමයි නෝන දැන් අකුසලයක් විපාක දෙනකොට අකුසලේ බලවත් නම් යටපත් කරන්න බෑ තේරෙනවද අපි දන්නේ එයා සංඝයා S2න් දැකලා සිල්වත් ස්වාමින් වහන්සේලා දැකලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් සිල් ස්වාමින් වහන්සේලා දැකලා චෝදනා කරපු කෙනෙක් වෙන්න පුළුවන් ඒ වගේ S2න් S2කට අදාළව යම් අකුසල් කර්මයක් සිද්ධ කරපු කෙනෙක් වෙන්න පුළුවන් ඉතින් ඒ මිනිහ බලවත් අකුසල් තියෙනවා නම් දැන් කුසල් වලින් යටපත් කරන්න බෑ බුදුරයන් වහන්සේ කියනවා පහන් පූජා කරන්නා S ලැබනවා කියලා යමෙක්ගේ ඇස්පෙනීමේ දුර්වලභාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහන් පූජා කිරීමෙන් ඒ ඇස්පෙනීමට අදාළව කුසල් සංස්කාර රැස් වෙනවා කියලා ඊට අදාළ පින සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිලයතුරුම සිල්වතුන් දැකීම තමන්ගේ ඇස්පෙනීම යහපත් වෙන්න හේතුවක් කියලා. නිලයතුරුම සිල්වතුන්ගේ දැක්ම තමන්ගේ ඇස්පෙනීම ශක්තිමත් වීමට එක හේතුවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා වර්තමානයේ දුර්වලතාවයන් හුඟක් වැඩි නම් ඒ වැඩි වෙනවා කියන සිල්වතුන් රොයක් අඩුයි කියන කාරණා. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිරතුරුවම ඔබ දක්ෂ වෙන්න ඔබ සිල්වතෙක් වෙලා අනුන්ගේ ඇස්පෙනීම වර්ධනය කරන්න උපකාර වෙනවා. ඔබ සිල්වතෙක් වුණොත් ඒ සිල්වත්භාවය තුළින් ඔබ ඊට අදාළ කුසල් සංස්කාර රැස් කරනවා වගේම ඇස් දුර්වලයට ඇස්පෙනීම ලබා ගැනීමට අදාළ සහයෝගයත් ඔබ දුන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉම්මහා නිරේතුරුවම තමන්ගේ ඇස් දෙකේ දුර්වලභාවයන් තියෙනවා නම් බුදුරයන් වහන්සේ කියන්නේ පහන් ආලෝක පූජා කරන්න ඒ ඇස්පෙනීමට ගොඩාක් උපකාර වෙනවා. ඒ වගේම ඔය තව කෙනෙකුට කණ්ණාඩි පූජා කිරීම, ඇස් වලට අදාළ බෙහෙත් පූජා කිරීම, සිල්වතුන් දැකීම එවැනි කාරණා අපිට යම් බලවත් අකුසල් තියෙනවා නම් යටපත් කරගන්න හේතු වෙනවා. නමුත් එතෙන්දී නෝනා අපි දන්නේ යා කොයි ආකාරයෙන් අකුසලයක් කරගෙන තියෙනවද කියන කාරණේ. ඒ නිසා හොඳම දේ තමයි ඒ නොපෙනෙන ඇස් දෙක කමටහනක් කරගෙන මේ ඇසේ අනිත්‍යභාවය දැකලා මේ ඇස නිසා මට දුකක් නම් සකස් වෙන්නේ මේ ඇස දුකක් නම් මේ ඇස ඉපදුනේ කුමක් නිසාද නාම රූප ඉපදුන නිසා නාම රූප ඉපදුනේ කුමක් නිසාද විඥානය ඉපදුන නිසා විඥානය උපදුනේ කුමක් නිසාද සංස්කාරයන් ඉපදුන නිසා සංස්කාරයන් ඉපදුනේ කුමක් නිසාද අවිද්‍යාව තිබුන නිසා කියලා තැන අවිද්‍යාව සකස් උනේ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා කියන තැන ඉඳන් ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා තේරෙනවද ඒ වගේම අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියක් හිටියා. ඒ නැගණියට ශරීරයේ දඩයක් තිබුණා. කුෂ්ඨ. දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ නිවසට වැඩම කරනවා දානෙකට. දානෙකට වැඩම කරද්දී ඥාතීන් ඔක්කොම ඇවිල්ලා තිනවා. නමුත් මේ නැගණිය ඇවිල්ලා හිටියේ නැහැ. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ආනවා කෝ නංගි කියලා. එතකොට කියනවා අම්මා මේ නංගිට බලවත් මේ චර්ම රෝගයක් ඇදිලා තිනවා. එයාට එන්න බෑ කියලා. නමුත් අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා එයාට එන්න කියන්න කියලා. එන්න කියන්නේ කිව්වට පස්සේ උන්වහන්සේ දිවසින් දකිනවා මේ මොකක්ද මේ අකුසල් විපාකය කියලා දැකලා ඒ නංගිට කියනවා ඔබ ඔබේ තියෙන රත්තරම් බඩු ටික විකුණලා දානශාලාවක් හදලා පූජා කරන්න එතකොට ඔය අකුසලේ යටපත් වෙයි කියලා රත්තරම් බඩු ටික විකුණලා දානශාලාවක් හදලා පූජා කරන්න එතකොට ඔය අකුසලේ යටපත් වෙනවා කියලා නමුත් මේ දරුවා දානශාලාවේ හදලා පූජා කළාට පස්සේ ඇත්තටම ඒ චර්ම රෝගේ අතුරුදහන් වෙලා ගියා නමුත් දැන් මෙතන අපිට ගන්න තියෙන සැඟවුණ දෙයක් තියෙනවා එන්න මොකද මේක රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ. ඒතර මේ රහතන් වහන්සේ මේක කිව්වදී අපි එලි පිටින් ගන්නෙ මොකද දානශාලාවක් හදලා පූජා කළාම මේක හොඳ වෙනවා කියලා. නමුත් මේ දානශාලාව පූජා කළා කියන පිනට වඩා බලවත් දෙයක් මෙතන සැඟවිලා තියෙනවා. මොකක්ද ඒ සැඟවිලා තියෙන්නේ? අතහැරීම කියන ශක්තිය. ඒතර අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ මොකද්ද? ඔබේ රත්තරම් බඩු ටික විකුණලා මේක හදන්න ඕනේ කියලා. ඒතර ගෑනු දරුවෙක්ගෙන් ඇහුවොත් ගෑනු දරුවෙක් වඩාත්ම කැමති දේ මොකද්ද කියලා එයා මොකද්ද කියන්නේ? තමන් ළඟ තියෙන රත්තරම්
බඩු ටික. එතකොට මේ තමන් ළඟ තියෙන වටිනාම දේ තමන් කැමැතිම දේ විකුණන්නේ. මොකද්ද ඒ කරන්නේ? අත්හැරීමක් කරන්නේ. අත්හැරීම තුල තමයි තෘෂ්ණාව අත්හැරීම තුල තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම කුසලයේ අපි මතුගොල්ල ගන්න. තේන්නද? එතකොට දානශාලාව හැදුවා කියන කාරණයෙන් සල්ලි වලට දානශාලාව හැදුවා කියලා කවදාකවත් ඕක බින්දෙන්නේ නැහැ. එතකොට මේ රහතන් වහන්සේ මෙතන උපක්‍රමයක් යොදන්නේ. ඒ උපක්‍රමය මොකද්ද? එයා වැඩියෙන්ම කැමති දේ විකුණන්න කියන්නේ. නමුත් දැන් එයා වඳුත් මහරහතන් වහන්සේ කියද්දී රත්තරන් බඩු ටික විකුණන්න කියද්දී දැන් එයා බලනවා මේ රත්තරන් බඩු ටික මේ මාළ වලලු ඔක්කොම තියෙනවා. නමුත් මේ මාළේ නම් දැන් වැඩක් නැහැ. මේක පරණයි. මේක විකුණලා හදවකුවත් වැඩේ වෙයිද? කුෂ්ණාව ගියාද? අතැරිම උනාද? තවත් අල්ලා ගැනීමක් උනේ. මෙතනින් රත්තරන් බඩු ටික අල්ලගෙන අතන නිරෝගී භාවයත් අල්ලගෙන දෙතනම තෘෂ්ණාව අල්ලගෙන තමයි ගියේ වැඩේ කරන්නේ නැහැ. එතකොට දැන් මෙතනින් අනුරුද්ධ මහරහතන් වහන්සේ මතු කළ දෙන්නේ මොකද්ද? අතහැරීම කියන ශක්තියයි මතු කළ දෙන්නේ. අතහැරීම මොකද්ද? තමන් සතුව තියෙන වටිනාම දේ විකුණන්න. දැන් කාන්තාවකට කිව්වොත් තමන්ගේ රත්තරන් බඩු ඔක්කොම විකුණන්න කියලා නෝන මං හිතන්නේ වර්තමාන සමාජේ නම් එහෙම කරයි කියලා. ඒ තරම් ඒ කෙරෙහි තෘෂ්ණාව තියෙනවා. ඒ නිසා එතන අතහරින්න අතහැරිය තැන අතහැරීම තුල සකස් වෙන්නා වූ ශක්තිමත් කුසලයේ නෝන මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම කුසලයේ වේ. ඒ කුසලිය තුලින් තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ නැගණියගේ අකුසලී යටපත් කළ ගන්නේ. ඒ නිසා නිරේතුරුවම තමන්ට බලපාන කර්ම රෝගයක් තියෙනවනේ. එනද ඔය චර්ම රෝග ඔය වගේ රෝගයන් කර්ම රෝග. ඒර අපි කළා වූ අකුසල් විපාක. එවැනි කර්ම රෝගයක් තියෙනවනම් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ උපක්‍රමය ගොඩාක් වටිනවා. එතනදී ඔබ දක්ෂ වෙන්න ඔබ වඩාත්ම කැමති දේ. එහෙම නැත්නම් අකමැති දේ නෙමෙයි ඈ. ගෙදර තියෙන පාවිච්චි කරන්න නැති වාහනේ විකුණලා වැඩන්නේ නැහැ. තමන් ආසම කරන වාහනේ විකුණන්න. මොකද තෘෂ්ණාවයි අතහැරෙන්නේ. එහෙම නැතුව තමන් කැමතිම දේ තමන් හිතන්න තමන් ජීවිතේ වඩාත්ම කැමති මොකද්ද කියලා කැමති දේ විකුණන්න විකුණලා ඒ දේෙන් සංගයා ආරමුණු කරගෙන ඒ දේ කරන්න අර අතහැරීමේ ශක්තිය තුලින් සකස් වෙන්නා වූ කුසලය නෝනා අතීත අකුසල් සියල්ලම පරදොලයි. නමුත් සියලු දෙනාටම මේක සිද්ධ නොවෙන්න පුළුවන්. එන සියලු දෙනාටම සිද්ධ නොවෙන්න පුළුවන්. ඒ නිසා යම් වෙලාවකට තමන්ට වෙනි කර්ම රෝගයක් තිබිලා දැන් එයා කී කරන දේ තීන රත්තරන් බඩු ටික ඔක්කොම විකුණලා දැන් අපි කිමු දානශාලාව කඩලා දෙනවා කියලා. නමුත් රෝගේ හොඳ වුණේ නැහැ. රෝගේ හොඳ වුණේ නැති තැනදී ආ මොකද කරන්නේ? තව තවත් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන සමත් එක ගැටිලා තව අකුසල් කරගන්න. ඒ රෝගේ හොඳ වුණේ නැහැනේ. නමුත් නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ තුල ඉන්න කෙනා සද්ධාව සකස් කරගත්ත කෙනා තමන් දකිනවා දැන් තමන්ගේ රෝගය අකුසලයක්. ඒ නිසා මම මගේ හොඳම කැමැතිම දේ මම විකුණලා සාසනය උදෙසා සංඝයාට මේක පූජා කරනවා. නමුත් පූජා කළාට පස්සෙත් මගේ ලෙඩේ හොඳ වුණේ නැහැ. එතනදී කවදාකවත් එයා ගැටෙන්න යන්නේ නැහැ. එයා දකිනවා මේ මොහොතේ මට මේ ජීවිතය රැඳිලා තියෙන්නේ මං කළා වූ මේ පින්කම් නිසායි කියන කාරණේ ඉඳලා එයා ඒ කළා වූ පින්කම් ඊට අදාළව ගලපා ගන්න. මොකද දැන් රෝගී උනේ අය හුඟක් වෙලාවට හිතන්නේ ඊළඟ ජීවිතේ සැපදායි ජීවිතයක් ලබනවා කියන තැන තමයි. දැන් අපි කියමු අවුරුදු 40 50 අය රෝගී වෙච්ච අය ඉන්නවනේ. ඒගොල්ලෝ නිරේතුරුවම හිතන්නේ ඊළඟ ජීවිතේ ගැන. තේන්න හුඟක් වෙලා නැත්තම් මේ රෝගේ හොඳ කරගන්න. මේ රෝගේ හොඳ කරගන්න යනවායි කියන තැන ඉඳන් ඒගොල්ලෝ නිරේතුරුවම අකුසල් මූලයන් වඩනවා. රූපය කෙරෙහි තෘෂ්ණාව වඩනවා. ඒ නිසාම ද්වේෂය ඇති කරගන්නවා. ඒක නිසා නිරේතුරුවම ඒගොල්ලෝ නොදන්නා භාවයෙන් බලවත් අකුසල් මූලයන් ඒගොල්ලෝ නිරේතුරුවම සකස් කරගන්නවා. ඒ නිසා නිරේතුරුවම රෝගී වෙච්ච කෙනෙක් දකින්න ඕනේ. දැන් මම රෝහලකට ගියා. ඒ රෝහලේ බරපතලම රෝගීන් ඉන්න වාට්ටුවක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය රෝගීන් ඉන්න වාට්ටුවකුත් තියෙනවා. නමුත් මේ සාමාන්‍ය රෝගී වාට්ටුවේ ඉන්න කිසිම කෙනෙක් හිතන්නේ අනාගතයේ දවසක එයාත් බරපතල රෝගියෙක් වෙයි කියලා. එයා කවදාකවත් හිතන්නේ නැහැ. තේන්නාද? එයා හිතන්නේ එක්කෝ මගේ රෝගිය සුවපත් වෙයි නැත්නම් මාව මේ විදිහට තියයි කියලා. තේන්නාද? එයා කවදාකවත් අර බරපතල රෝගියා දැකලා හිතන්නේ නැහැ අනේ මං කවදා හරි වයසට යන්න යන්න මේ රෝගේ වැඩි වෙලා මාවත් මෙතෙන්ට යයි කියලා එයා හිතන්නේ නැහැ. එයා මේ රෝගියා දිහා බලන්නේ පිළිකුල් ස්වභාවයෙන්. එතකොට මේ බලන මොහොතේම මෙයා ඒ බැලීම නිසා මේ චිත්තය නිසා මකුසල් මූලේනුත් රැස් කරගන්න. ඒ නිසා අර සාමාන්‍ය රෝගී භාවයෙන් සිටින අය දක්ෂ වෙන්න ඕනේ දකින්න මම තව තව වයසට යද්දී මේ විදිය මුකුත්ම කරගන්න බැරි රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. මෙතෙන්ට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඊළඟ ජීවිතේ හදාගන්න ඉස්සෙල්ලා මෙතෙන්ට යමයි වළක්ව ගන්න ඕනේ. තේන්නාද? දැන් මෙතෙන්ට ගියාම වළක්ව ගන්න උත්සාහ ගන්නේ නැහැ. ඊළඟ ජීවිතේ ගැන හිතලා තව කුසල් මූලයන් සකස් කරගන්නවා මිසක් සාමාන්‍ය රෝගී භාවයේ ඉන්න කෙනා හැම වෙලාවම දකින්න ඕනේ මම තව වයසට යද්දි මේ වගේ බරපතල තැනකට යන්න පුළුවන්. ඒ නිසා මම මේ මොහොතේ ඉඳන් මගේ ජීවිතයෙන් පින සහ කුසලය කියන දේ ශක්තිමත් කරගෙන මම මුලින්ම මේ බරපතල තැනට යමින් වළකිනවා කියන දේ. ඉස්සෙල්ලා මෙතන වළක්ව ගන්න ඕනේ.
මෙතන වලක්ක ගනිමින් තමයි අපි ඊට පස්සේ ඊළඟ ජීවිතයක් ගැන හොයන්න ඕනේ. එහෙම නැතුව අපි සාමාන්‍ය තත්ත්වයේ ඉඳලා අපි මේ ගැන හිතන්නේ නැතුව අපිවත් එකපාරට මෙතෙන්ට වැටුණාට පස්සේ නෝන අපිට කවදාකවත් මෙතෙන්දි ධර්මයක් මතු කරගන්න බැහැ. ඒ නිසා රෝගී භාවය තුල ඉන්න කෙනා හැම වෙලාවෙම තෙරුවන් උදෙසා කොච්චර බෝධි පූජා කරලා කොච්චර පින්කම් කරලා ඔය කිව්ව ආකාරයේ පින්කම් කරලා ඒවයිනුත් Tamanට රෝගී භාවයට අදාළ කුසල් මතු වෙලාවේ නැත්තම් එයා දකින්න ඕනේ මම මෙච්චර කාලයක් කළා වූ මේ පින්කම් නිසායි මගේ ජීවිතේ රැකිලා තියෙන මම මේ පින්කම් නොකළා නම් මං වෙලාට මැරිලායි කියන එක තමයි සද්ධාවේ ලක්ෂණය. සද්ධාව සකස් කරගත්ත කෙනා රුපියල් 1000ක් එයාගේ නැති වුණොත් එයා හිතන්නේ මගේ රුපියල් 1000ක් නැති වුණේ සද්ධාව නිසායි සද්ධාව නැත්තම් මගේ රුපියල් ලක්ෂයක් නැති වෙන්නේ තිබ්බ. මෙතන වැටිලා කකුල කෙනෙක්ගේ කැඩුණා නම් එයා මොකද හිතන්නේ මං තෙරුවන් කෙරේ සද්ධාව නිසායි මගේ කකුල කැඩුනේ සද්ධාවෙන් මං දුර්වල නම් මගේ කොන්ද කැඩෙන්නේ තිබුණා. කොන්ද කැඩුන කෙනා කල්පනා කරනවා අනේ තෙරුවන් කෙරේ සද්ධාව නිසායි මගේ කොන්ද කැඩුනේ නැත්තම් මගේ ජීවිතේ නැති වෙන්නේ. එයා කොතනකවත් ධර්මයේ නිසා කවදාක්වත් තමා කරගත්තා වූ සංස්කාර නිසා නැවත නැවත සංස්කාර කරගන්න අදක්ෂේ බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා රෝගී බවට පත්ව ඉන්න කෙනා ඊළඟ ජීවිතය ගැන හිතන්න ඉස්සෙල්ලා මේ ජීවිතේ තමන්ගේ රෝගාබාධය තව තව වැඩි වෙලා බරපතල තැනකට එනවායි කියන තැන හිතලා එතෙන්ට આવොත් මුකුත්ම කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ ඉඳලා ශක්තිමත් ආකාරයෙන් කුසල් වගේම පින ශක්තිමත් කරගන්න මොකද අරවැනි තැනක් තියෙනවායි කියන කාරණේ දකිමු. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ මුණ ගැසීම හරිම දුර්ලභයි. මේ මුණ ගැසීම ඉතාමත් සැනසීම් සහගතයි. ඔබ වහන්සේට තෙරුවන්හි ආශිර්වාදයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයත් ඔබ වහන්සේගේ උතුම් අරමුණු ඉතාමත් ඉක්මනින් සාක්ෂාත් වීමත් සිදු වේවා කියා සිරස FM පන්සිල් මළුවේ අප සියලුම දෙනා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.